දෙදහස් විසි හතර ජනාධිපතිවරණයට තවත් තියන්නේ සතියක පමණ කාලයක් තින්න සතියක් ලගවමින් තියද්දී මැතිවරණ උණුසුම එන්න වැඩිවෙමින් තියෙනවා. ඉතින් වෙනදාට වඩා මෙවර මැතිවරණයේදී ප්‍රතිපත්ති ගැන බොහෝසින් කතා බහට ලක්වමින් පවතිනවා. ඒ අතින් වැඩිපුරගත්තහම ජාතික ජනබලවේගේ නැත්නම් මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ සමගී ජනබලවේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ තමයි බොහෝ කතා බහක් ඇති වී තිබෙන්නේ. ඉතින් අදිනේදී අපි තීරණය කළ සමගි ජනබලවේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් කරන්න එවරිමෙන් අපි කැදවා ගත්තා නීතිඥ ලිහිණි ප්‍රනාන්දු සහ නීතිඥ තාරක නායකර කියන දෙදෙනා. ඔබ දෙදෙනාම සමගි ජනබලවේගේ වෙනුවෙන් මේ වෙනකොට කටයුතු කරමින් ඉතිරි. ඉතින් ප්‍රථමයෙන් ආයුබෝවන්. හරි, අපි පටන් ගත්තොත් ඔබ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා ආකෘතියක් ගැන, සමාජ වෙළඳපොළ ආර්ථික ආකෘතියක් ගැන. මොකක්ද මේ ආකෘතිය? අපි ලිහිණිගෙන් පටන් ගත්තොත්. ඔව්, මුලින්ම ස්තුතිවන්ත වෙනවා සාකච්ඡාව ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ගැන ගත්තොත් මේක ප්‍රතිපත්ති ප්‍රකාශය සැමට ජයක්, සමගි රටක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අපේ බ්ලූ ප්‍රින්ට් කියන එක ආර්ථික ප්‍රතිපත්ති හැටියට ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් අපි ඉදිරිපත් කළා තියෙනවා. ඒතර අපේ බ්ලූ ප්‍රින්ට් හරහා ලංකාව තුළ අපි බලාපොරොත්තු වන දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සහ කොහොමද ආර්ථිකය දියුණු කරන්නේ, වර්ධනය කරන්නේ, මේ කරුණු ගණනාවක්, ශේෂ්ත්‍ර ගණනාවක් හරහා ඉදිරි පත් කළා තියෙනවා. එතනද සමගි ජනබලවේගයේ ප්‍රධාන අරමුණ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීම. මම කිව්වොත් මේක හරහා සමාජ වෙළඳපොළ ආර්ථික ආකෘති හරහා වර්ධනයේ ප්‍රතිලාභ සැමටම සමාන ලෙස ලබා දීම තමයි මෙහි අරමුණ. එතකොට ආර්ථිකයේ වර්ධන සාධාරණ ලෙස සෑම ජනකොට්ටාසයක් හරහාම බෙදී යා යුතුයි. අපි දන්නවා වර්තමානයේ වනකොට ශ්‍රී ලංකාව තුළ 40%ක් පමණ පිරිසක් දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහා සිටිනවා. එතකොට මේ ජනතාව කොහොමද අපි ආරක්ෂා කරගන්නේ? එතකොට මේ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමය හරහා මෙන්න මේ දේ කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකොට තව එකක්, ඒ හරහා ලංකාව තුළ කොහොමද විනිවිදභාවය සහ තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් සහ සියලු පුරවැසියන්ට ශක්තියක් වීම තුළින් මේ ආර්ථික සංවර්ධනය නගා සිටීම තමයි මෙහි අරමුණ වෙලා තියෙන්නේ. එතකොට මේ හරහා අපි කතා කරනවා කොහොමද විනිවිදභාවය සහ වගකීම ලංකාව තුළ ඇති කරන්නේ, දූෂණය සහ වංශාව සම්පූර්ණයෙන්ම මුලින් උපටා දමන්නේ, ණයාර්බුදය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන්, මූල්‍ය සහ විනිමය අනුපාත ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සහ ආදායම් වර්ධනය කර ගැනීම, වියදම් පාලනය කිරීම. අපි දන්න දෙයක් තමයි ලංකාව තුළ වියදම් පාලනය සම්බන්ධයෙන් සාකච්ඡාව අඩුයි, රාජ්‍ය නාස්තිය වළක්වා ගැනීම. එතකොට ඒ හරහා ගිහිල්ලා කොහොමද ලංකාව හරහා දැවැන්ත ආර්ථික සංවර්ධනය, අභිවෘද්ධි උත්තේජනය කිරීම සඳහා ආර්ථිකය විවිධ වූ අංශ ගණනාවක් හරහා, කෘෂිකර්මය, සේවා ආර්ථිකය, දැනට ලංකාවේ තියෙන එතකොට පැරල් සෙක්ට එක, එතනින් හරිගා නව ආදාය මාර්ග කොහොමද ලංකාව තුළ ඇති කරන්නේ, එතනින් හරිලාගේ කුෂුද්‍ර සහ ශුද්‍ර සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත කොහොමද ලංකාව තුළ නගා සිටුවන්නේ, එතනින් හරිගලා වරාය නගරය, මේ සම්බන්ධයෙන් කරුණු ගණනාවක් අපි සාකච්ඡා කරනවා. එතකොට තව එකක්, රාජ්‍යංශය කොහොමද ඩිජිටල්කරණය කරන්නේ. ඒක ප්‍රමුඛතම කාර්යභාරයක්. රාජ්‍යංශය ඩිජිටල්කරණය කිරීම තුළින් කොහොමද නාස්තිය වළක්වා ගන්නේ, රාජ්‍යංශය තුළ බදු එකතු කිරීමේ ක්‍රියාපටිපාටිය කොහොමද, තිරසාර බදු එකතු කිරීම, මේක ලංකාවේ දැන් අපි දන්න වර්තමාන ටැක්ස් නෙට් එකෙන් එළියේ ඉන්නව කොහොමද මේකට ඇතුළත් කරගන්නේ, ඒ හරහා රාජ්‍ය ආදායම වැඩි කරගන්නේ, මෙවැනි කරුණු ගණනාවක් හරහා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා අපි ඉදිරිපත් කළා තියෙනවා. හරි, මේ සමාජ කියන කාරණාව ඔබට එවනොත් එමේ අලුත් වචනයක්. සමාජ සමනයෙන් සමගි ජනබලවේගය ගත්තාම එක්සත් ජාතික පක්ෂයෙන් බෙදී වෙන්නේ කිය පාර්ශවයක්. එතකොට නව ලිබරල් ආර්ථික වෙළඳපොළ ක්‍රමයක් තමයි ඉතින් ගොඩක් දුරට කතා වෙන්නේ. නමුත් මොකද්ද මේ අලුත් මේ සමාජ කැලලක් එකතු කරගෙන තියෙන්නේ? මෙහෙමයි, දැන් වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් කියන එක බොහොම පරණ සංකල්පයක්. ඉල්ලුම සැපයුම මත වෙළඳපොළ බලවේග මත ආර්ථිකය ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි සරලවම කිව්වොත් කියන්නේ. හැබැයි සමාජ වෙළඳපොළ ආර්ථිකයක් කියනකොට එතනදී වෙළඳපොළ බලවේගවලට වෙළඳපොළ අවශ්‍යතාවය මත ක්‍රියාත්මක වෙන්න තියෙන බැමි සියල්ල ලිහා දාලා, නමුත් විශේෂිතවම අසාධාරණයට ලක්විය හැකි පාර්ශ්ව, උදාහරණයක් හැටියට ගත්තොත් දුගී භව රේඛාවෙන් පහළ ඉන්න ජනකොට්ටාශය සහ අන්ත දුගී කියලා කොට්ටාසගත කරන ජනකොට්ටාශයට සමාජ සාධාරණත්වය ඉෂ්ට කරන්නට රජයේ මැදිහත්වීම සිදු කරන ආර්ථිකය තුළ. ඉතින් මේක අර එක්සත් ජාතික පක්ෂයේ ඔබ කියන නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයෙන් වෙනස් වෙන්නේ. බොහොම සරල උදාහරණයක් කිව්වොත් එය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම විශ්වාස කරන්නේ
සමාජයේ ඉහළ ආදායම් ලබන ස්තරයට ධනය නිර්මාණය කරාම ධනය උපයා ගැනීම අවස්ථා නිර්මාණය කරාම ආදායම් ඉපීම අවස්ථා නිර්මාණය කරාම එතනින් පල්ලෙහාට කාන්දුකරණයක් වෙනවා කියන මේ ට්‍රිකල් ඩවුන් බාධා කිරීමක් කරොත් දැන් කතාවට කියනවා ඇයි අපි සජිත්ට දෙන්න ඕනේ රනිල්ටම දුන්නා නෑ ඉවරනේ මේ දෙකම එකයි නේ වෙනස් වෙන්නේ ඔතනින්ද නෑ මෙතනත් වෙනස් වෙන එක කී ෆැක්ටර් ප්‍රධානම කාරණයක් දැන් රනිල් මහත්තයාගේ තියෙන්නේ මේ අර ඉහළ ස්තරයට දුන්නහම පල්ලෙහාට කාන්දු වෙලා ආර්ථිකයේ වාසී වෙන එක බොහොම පරණ සම්ප්‍රදායික ආර්ථික ක්‍රමයක් ඒක රනිල් ක්‍රොසි මහත්තයා හරි ගැළපෙනවා එතුමා සමාජ ඉහළ ස්තරයත් එක්කනේ ගනුදෙනු කරන්නේ හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම සජිත් හර්ෂය රන් කබීර ඇතුළු මේ ආර්ථික කණ්ඩායම සමාජ වෙළඳ පොළ ආර්ථික ක්‍රමයක් හැටියට අපි කටයුතු කරනකොට අර සමාජයේ ආර්ථිකයට දායක වන කොට්ටාස වලට කිසිම බාධාවක් නැහැ යට ධනය උපයා ගන්න කිසිම බාධාවක් නැහැ ආදායම් උපයා ගන්න බාධාවක් නැහැ හැබැයි ඒකෙදි ඒ ක්‍රියාවලියේදී යම් ජන කොට්ටාසයක් අනිවාර්යෙන් අතෘප්තියටපත් වෙනවා මේ අඩු ආදායම් ලාභේ උදාහරණයක් හැටියට එයාට එකපාරට ව්‍යවසායකයෝ හැටියට දැන් සමහර අය කියනවා පොලි නැතුව ණය දෙනවා අප නැතුව ණය දෙනවා කතන්දර කිව්වට එයාට එකපාරට ආර්ථිකයට ලොකු සම්බන්ධයක් වෙන්න බෑ එක පැත්තකින් එයාගේ විරැකියාව සේවා නියුක්තිය හෝ ඌන සේවා නියුක්තිය හෝ අර්ධ ඌන සේවා නියුක්තිය වැඩි එතනදී ඒ අයව ආරක්ෂා කරන සමාජ ආරක්ෂණ ජාලයක් සෝෂල් සෙකියුරිටි නෙට් එකක් නිර්මාණය විය යුතුයි එතනදී මේ අර බඩු බෙදීම කියන සංකල්පයෙන් එහාට ගිහිල්ලා හෑන්ඩ් අවුට්ස් ඩෝලිං අවුට් කියන සංකල්ප වලින් එහාට ගිහිල්ලා නිකන් දෙනවා කියන එක විතරක් නෙමෙයි සමෘද්ධි ව්‍යාපාරය ඊට කලින් ජනසවි ව්‍යාපාරය ඒ කාලෙන් කාලෙට දුප්පත්කම තුරන් කිරීම ව්‍යාපාර තිබුණාට විශේෂයෙන්ම සමෘද්ධියෙන් අද වෙනකොට අවුරුදු 30ක් ගියාට තාම දුප්පත්කම තුරන් වෙලා නැහැනේ එතකොට ඒ ක්‍රියාදාමයේ ප්‍රශ්නයක් තියෙනවා සජිත්ගේ ප්‍රතිපත්තිය මේ මූලිකවම අසාධාරණයට නක් වෙලා ඉන්න ජන කොට්ටාස රකබලා ගන්න අතරේ එයව නගා සිටුවීම එයාගේ ආර්ථිකයට ක්‍රමානුකූලව අපේ දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියනවා මේ දැන් ඩස්වසුමෙන් ලබලා දෙන මුදලට වඩා වැඩි මුදලක් දෙනවා නමුත් මේක නැවත සමීක්ෂණයක් කරන්න ඕනේ සමහරලාට දැන් සමෘද්ධිය ගත්තොත් අවුරුදු 30ක් සමෘද්ධිය ගන්න මිනිස්සු අපි දන්නවා අත්දැකීමේ මහ පොළොවේ හැබැයි තාම එතන ඉතින් ඒක නිවැරදි වෙනවා නමුත් මුල් අවුරුදු දෙකේදී අපි දන්න බරපතල ආර්ථික අවපාතයකින් අපි ගොඩට ඇවිල්ලා ඉන්නේ යන්තමට තාම ණය ගෙවන්න ගත්ත ගමන් ඒ අවපාතය නැවත ඇති වෙනවා එතෙන්ට එතකොට මම කිටියෙන් කිව්වොත් ඒ අය රැක බලා ගැනීම ක්‍රමානුකූලව ඒ අය බලගැන්වීමක් සවි බලගැන්වීමක් දක්වා ආයුතු බව අපි විශ්වාස කරනවා හරි දැන් සමාජය ගැන කතා කරාම සමාජ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සජිත්ට වඩා අනුර හොඳ නැද්ද මෙහෙමයි සජිත් ප්‍රේමදාස මං හිතනවා වචනයේ පරිසමාප්තාර්ථයෙන් විපක්ෂ නායක කෙනෙක් හැටියට ඉන්න කාලේ ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරලා තිනවා එතුමාගේ සක්වල හුස්ම වගේ වැඩසටහන් හරහා එතකොට එතුමා මේ හරහා ජනතාවට කොහොමද ප්‍රතිලාභ ලබා දිය යුත්තේ කියන්නේ දැන් එතුමාගේ සක්වල වැඩසටහන් හරහා පාසල් 385කට ස්මාර්ට් ක්ලාස්රූම්ස් ලබා දෙනවා. ඒත් ඇයි විපක්ෂ නායක කෙනෙක් හැටියට මේ දේවල් කළ යුත්තේ? ඒතර මේවා රජයෙන් විසින් කළ යුතු දේවල්. ඉතින් එතුමා ඒක කරලා ආදර්ශයක් ලබා දීලා තිනවා. ඒකෙන් කියන්නේ එතුමා මේ නොමිලේ දෙන එකක් නෙවෙයි. එතුමා ඒ හරහා කොහොමද ඩිජිටල් අධ්‍යාපනය ලංකාවේ වැදගත්කම මේ දේවල් ජනතාවට පෙන්නුම් කරලා තිනවා. නමුත් අනුර කුමාර තිසානායක කියනවා සජිත් මේ කරන වැඩ ඕවා වැඩද කියලා එක දැන ගන්නවා. එතකොට ප්‍රති නැවතත් එතුමාගෙන් අහන්න තියෙන්නේ දැන් එතුමාගේ පක්ෂෙත් විශාල අරමුදලක් තියෙන පක්ෂයක්. ඒතර ඇයි එතුමාලටත් ජනතාව වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න බැරි කොද? එතකොට ඒගොල්ලන්ගොත් විපක්ෂයක් හැටියට අවුරුදු ගණනාවක් දේශපාලනේ ඉඳලා තිනවා. අපි දන්න විදිහට අපි අහලා තියෙන විදිහට ජනතා විමුක්ති පෙරමුණේ ආදායම් දැන් අපි මේ වර කැම්පේන් එක බැලුවොත් ඉතා විශාල මුදලක් කැම්පේන් එකට යොදවනවා සමාජ මාධ්‍ය ජාල හරහා විශාල මුදලක් යොදවනවා. ඉතින් ඒවා වලින් ප්‍රතිලාභ ජනතාවට යම්කිසි දෙයක් ලබා දුන්නා නම් මොකද? ඉතින් එතකොට හැතරම බැලුවම ජනතාවගේ පොඩි මිනිහාගේ දුක තේරෙන්නේ ඒ පොඩි මිනිහාට යම්කිසි සහනයක් සැලසීමට අවංක උමනාවක් තියෙනේ මං හිතනවා මේ දේශපාලන ධාරාවේ සජිත් ප්‍රේමදාස මහතාට පමණයි කියලා. හරි අතර එතකොට තව දෙයක් තමයි මේ සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගත්තාම මේ කීපයක් තියෙනවා කියන්නේ තව සමගි ජන මේ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශන අමතරව බ්ලූ ප්‍රින්ට් 3 වර්ෂන් අතර මොකද මේ දෙකක්
නෑ බ්ලූ ප්‍රින්ට් එක ගත්තොත් බ්ලූ ප්‍රින්ට් එකේ ආර්ථිකය ගැන සම්පූර්ණ සඳහන් වෙනවා. ඒතර දැන් අපි දන්නවා ඔබයි මම ඉන්නේ උග්‍ර වශයෙන් ආර්ථික අර්බුදයක්ට ලක්වෙච්ච රටක. ඒතර කොහොමද මේ ආර්ථිකය මේ පැටලලා තියෙන ආර්ථික අපතෙන් ලංකාව ගොඩනගන්නේ කියන එක සම්බන්ධයෙන් පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කරන්න ඕනේ. මොකද ඒක තමයි මේ වෙලාවේ අවශ්‍යතාවය. එතකොට ඒ හරහා තව අපි දන්නවා හැමෝම කියනවා හොරු අල්ලන්න ඕනේ, දූෂණය වංචා පිටු දකින්න ඕනේ. ඒක එක ප්‍රමුඛ කාර්යයක් රජයක. ඒතර ඒ සම්බන්ධිනුත් නිකන් කටවචනයට කියන්නේ නෙවෙයි. අපේ ගොඩක් අය කටවචනයෙන් කියනවා නිකන් සමහර කතා කරන්නේ නිකන් හෙට බලටාම හුරු ටික අලලා ඊළඟ දවසේ හිරේ දානවා වගේ කතා තමයි අපි කැම්පේන් ස්ටේජස් වල ඇහෙන්නේ. එහෙම නෙවෙයි, මේක ලංකාවේ නීති ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ගෙන යුතු නීතිමය ප්‍රතිසංස්කරණ තිබෙනවා. ඒ සෑම සියලු දෙයක්ම අපේ සමගි ජන බලවේගයේ මේ ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්තිය හරහා සඳහන් වෙනවා. එතකොට මම මේක කිව්වොත් මේ ආර්ථික ප්‍රතිපත්තිය නිර්මාණය වෙන්නේ කුළුණු 10ක් යටතේ. එතකොට මේ කුළුණු 10 ඉදිරිපත් කරොත් පළවෙනි එක තමයි විනිවිද භාවය සහ වගකීම. කොහොමද ට්‍රාන්ස්පරන්සි ඇන් අකවුන්ටබිලිටි මේක හරහා අපි කතා කරනවා. කොහොමද ශක්තිමත් අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවක් පිහිටවන්නේ? කොහොමද ස්වාධීන අභිචෝදක කාර්යාලයක්? අපි දන්නවා නීතිපතිතුමා වර්තමානයේ වෙනකොට රජයේ නීතිඥ සහ නඩු සම්බන්ධයෙන් දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම නීතිපතිතුමාට වගකීමක් තියෙනවා. මෙන්න මේක මේ ෆන්ක්ෂන් එක දෙකට කඩන්න ඕනේ. ඒ හරහා තමයි ඒ විනිවිද භාවයෙන් යුතු ඒ ස්වාධීනව අපක්ෂපාතී මේ දූෂණ වංචා විමර්ශනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ. ඒතරේ හරහා අපි කියනවා ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුව යුතුයි කියලා. එතනින් හරියට කියන රාජ්‍ය සම්පාදන යාන්ත්‍රණය කොහොමද විධිමත් කරන්නේ? ප්‍රසම්පාදන යාන්ත්‍රණය විධිමත් කරන්නේ. තව අපි කියනවා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හරහා පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පිහිටවන්න බජට් පාර්ලිමේන්තු බජට් ඔෆිස් එක. ඒතකොට මේ ලංකාවේ ඔය රාජ්‍ය ආයතන සෑම සියලු දෙයකම අය සහ වැය මේවා ඇනලයිස් කරලා ඒතර ගවර්න්මන්ට් ඔඩිටර්ගේ reports ජනතාවට පරිශීලනය කිරීමට හැකියාවක් ලැබෙනවා මේ හරහා. ඒතර මේ සම්පූර්ණ ව්‍යුහයම අපි කියනවා අපේ දේශපාලඥයෝ ජනතාවගේ නියෝජිත මේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය හරහා සිද්ධ වෙන දේවල් ජනතාවට accessibility එකක් තියෙනවා. දැන් මේ දේවල් වර්තමානයේ නැහැ. ඉතින් ඒක එක කරුණක්. තව මේක හරහා අපි කියනවා ආර්ථිකය හරහා ණය අර්බුදය කොහොමද කළමනාකරණය කරන්නේ, මූල්‍ය හා විනිමය අනුපාත සම්බන්ධයෙන් ප්‍රතිපත්ති, ආදායම ඒකාබද්ධ කිරීම, වියදම් පාලනය. මේක ඇත්තෙන්ම අවශ්‍යතාවයක්. ලංකාවේ රාජ්‍ය නාස්තිය කොහොමද වළක්වා ගන්න මේ හරහා විශාල මුදල් ප්‍රමාණයක් රජයට ඉදිරි කර ගන්න පුළුවන්. ඒතර වර්ධනය ඉදිරිපත් කිරීම ලංකාවේ දැනට තියෙන සම්ප්‍රදායික ආදායම් මාර්ග වලින් ඔබට ගිහිලා කොහොමද සේවා සපයන ආර්ථිකයක් ලංකාව හරහා ලබාගෙන සංචාර ක්‍රමයේ කොහොමද දියුණු කරන්නේ, ලංකාව කොහොමද ලොජිස්ටික්ස් හබ් එකක් බවට පත් කරන්නේ. එතකොට තව එක කරුණක් රාජ්‍යංශය ඩිජිටල් කරන හා කළමනාකරණය. ඒතර අපි කියනවා මෙතන DPI ඩිජිටල් පබ්ලික් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිජිටල් යටිතල පහසුකම් ක්‍රමවේදයක් ලංකාවට හඳුන්වලා දීලා මේ හරහා කියනවා හැම පුද්ගලයෙක්ටම කේතාංකයක් ලබා දෙනවා. ඒතර මේ කේතාංකය හරහා තමුන්ගේ සෑම ගනුදෙනුවක්, ඒතර අපේ උපත මරණ ඒ ලේඛන සෑම දෙයක්ම මේ ඩිජිටල් කේතාංකය හරහා ට්‍රැක් කිරීමට හැකියාවක් වෙනවා. එතකොට සම්පූර්ණ රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල් කිරීම තුළින් යහ පාලනයක් ලංකාව තුළ බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට තව කරුණක් තමයි බලශක්තිය මහජන උපයෝගිතා ප්‍රතිසංස්කරණ, සාධක වෙළඳපොළ ප්‍රතිසංස්කරණ සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලය. මෙන්න මේ කරුණු හරහා තමයි සම්පූර්ණ ආර්ථිකය ගොඩනැගෙන්නේ. එතකොට මැනිෆෙස්ටෝ එකේ ඉතුරු කරුණු සඳහා. හරි, ඔතනින් හොරු අල්ලන එක. හොරු අල්ලන එක ගැන ජනතාව ලොකු අපේක්ෂාවක් තියලා තියෙනවා. 2015 මම හිතන්නේ හොරු අල්ලන්නේ කියලා හිතුවට අල්ලගන්න බැරි වුණා. එතකොට හොරු අල්ලනවා කතාවේදී අනුර ඉදිරියෙන් නැද්ද? අනුර නෙමෙයිද හොරු අල්ලන්නේ? කතාවේදී අනිවාර්යෙන් ඉදිරියෙන් ඉන්නවා. ඒ හොරු අල්ලනවා කියලා කතාවක් වේදිකාවේ කරනකොට ඒ කතාවේදී ඉදිරියෙන් ඉන්න. හැබැයි හොරු ඇල්ලීමේදී ඒක මිත්‍යාවක් බවට පත් වෙනවා. මොකද කාරණේ අපිත් කැමති මේ මිත්‍යාවක් බවට. මොකද මේ අද අපි අද බලයට ඇවිල්ලා හෙට මේ හොරු ටික අල්ලලා හිරේ දානවායි කියලා කවුරු කියනවනම් ඒක තරහ වෙන්න පාමිල්නත් කරන්න බෑ. කරන්න බැරි හේතුව මොකද? මේ රටේ මූලික නීතියක් තියෙනවා, රූල් ඔෆ් ලෝ. මේ නීතියේ ක්‍රමවේදය තුල තමයි මේක කරන්න වෙන්නේ. ඒක නිසා සජිත් බොහොම ඉදිරිගාමීව සොරකම් කරන ලද වත්කම් නැවත අය කර ගැනීමේ කෙටුම්පතක් ඉරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා හරහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. පනතක් ස්ථාපනය කරන්න අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිවරයා හැටියට පත් වුණාම පළවෙනි රාජකාරී කීපයට තුලේ පාර්ලිමේන්තුවේ බලය පිහිටුවන් පස්සේ පළවෙනි
ව්‍යවස්ථාදායක රාජකාරියක් හැටියට මේ පනත සම්මත කරගෙන අපි කටයුතු කරනවා. මේකේ මට ටිකක් වෙලා ඕනේ මේක පැහැදිලි කරන්න. මේ ස්ටෝලන් ඇසට් රිකවරි එහෙම නැත්නම් සොරකම් කරන ලද වත්කම් ආය නැවත අය කරගන්නවා කියන එක හරි පහසුයි අර ඔයා කිව්වා වගේ වේදිකාවේදී කියන්න අල්ලලා හිරේ දානවා. මේ ආයි කිසිම සැකයක් තියාගන්න එපා කියලා. අපිත් කියනවා කිසිම සැකයක් තියාගන්න එපා, අපි කරනවා. හැබැයි අද බලයට ඇවිල්ලා හෙට කරනවා කියලා කවුරුර කියනවා නම් ඕක 94 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් කිව්වා හොරකම් කරන ඇමතිවරු අල්ලලා ගෝල් ෆේස් එකේ ගෙනල්ලා එල්ලනවා කියලා වේදිකාවේ. මතකද දන්නේ? ඒක ඊට පස්සේ 2015 අපේ අපි ඇත්ත කතා කරන්නේ අපේ වේදිකාවලත් සමහර අයකව රත්තරන් ආශ්‍රය ඉන්නවා, ලැම්බෝගිනි ඉන්නවා, මේක අල්ලනවා. 2015 ආයෙ හොරු අල්ලනවා කියලා ඒක එතනින් ඒ හොරු අල්ලන්න කමිටුත් දැම්මා. දූෂණ විරෝධී කමිටුවක් දාලා අනුර කුමාර දිසානායක මහත්මත් ඒ කමිටුවේ මාස 3ක් සේවය කරා. ඒ කමිටුවේ ලේකම් හැටියට කටයුතු කරපු ආනන්ද විජේපාල මහත්මයාව යෝජනා කරත් අනුර කුමාර දිසානායක මහත්මයා. එතුමා අද ඉන්නේ කොතනද කියලා හොයලා බලන්න පුළුවන්. එතකොට පේනවා මේ සහසම්බන්ධය සහ මේ හොරු අල්ලන වැඩේ එකරයින් කරන්න බෑ කියලා. හැබැයි මේක කරන්න පුළුවන්. ලෝකේ උදාහරණ ගත්තොත් අපිට ආසන්නතම උදාහරණේ පාකිස්තානයේ බෙනාසිර් බූතෝ මැතිනියට චෝදනා තිබ්බා. විශේෂයෙන්ම ඇතුමියගේ ස්වාමි පුරුෂ ආසිෆ් අල් සර්දාරිට අයථා විදිහට ජනතා මුදලින් වත්කමත් අත් කරගත්ත කියලා එංගලන්තේ වගේ රටවල්. ඉතින් මේ මුෂාරෆ් ආණ්ඩුව ආවන් පස්සේ මේක පිළිබඳ විමර්ශනය කරා. පෞද්ගලික විමර්ශනයකය ගිහිලා තොරතුරු හොයාගෙන, මොකද ඇත්ත කතාව මේ අය මේ හොරකම් කරන දේපල ඒගොල්ලෝ බබාලා නෙමෙයිනේ, තමන්ගේ නම් තියාගන්නේ නැහැනේ විදේශයක හරි. එතකොට එයාගේ ඥාති හිත මිත්‍රාදින්. එතකොට ඉස්සල්ලාම මේක පරීක්ෂා කරලා දේපල අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ කාගේ නමින්ද මේක ලියාපදිංචි වෙලා තියෙන්නේ කියලා අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ රජයන් එක්ක සම්බන්ධීකරණ ක්‍රමවේදයක් තියෙනවා. ඊට පස්සේ මෙහි නඩු පවරන්න පුළුවන්. මෙහි පවරන නඩුවක තීන්දුව එහි ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් මේක ලොකු ක්‍රියාදාමයක්. මේ ක්‍රියාදාමයේ අපි අඳුරන ඊළඟට ඒ අවසාන වශයෙන් සොරකම් කරන ලද වත්කම් කළමනාකරණය කරන අධිකාරියක් පිටවන්න ඕනේ. මේ සියලු ක්‍රියාදාමයන් පිළිබඳව සමගි ජන බලවේගයේ පුළුල් විදියට සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඉතින් ඒ වැඩපිළිවෙල එක රැයින් කරන්න බැහැයි කියන එක මම ඔබට කියන. නමුත් මේක ඉතා පැහැදිලිව කරන්න පුළුවන්. හැබැයි දේශපාලන වේදිකාවේ සටන් පාඨයක් විදිහට අපේ ලේ ගමනාගමනේ වැඩි කරන්න ජනතාවගේ හොඳ වුණාට වෛරය කේන්ති තරහ ජනතාවගේ දැඩි තරහක් තියෙනවා මේ සිස්ටම් එක ගැන. මේ ඇමතිවරු මන්ත්‍රීවරු මුං හොරු, මේ 225 හොරු, ඒ කියන කතාවේ ලොකු වැරද්දක් නැහැ. හැබැයි මේ 225 ඇතුලේ අනුර කුමාර මැතිතුමාගේ මන්ත්‍රී 3 දෙනෙකුත් ඉන්නවා. ඒ වගේම අවංක දේශපාලඥයොත් ඒක ඇතුලේ ඇත් නැතුව නෙමෙයි. හර්ෂට, එරාන්ට, ඒ කාටවත් සජිත්ට ඇඟිල්ලක් දික් කළ දූෂිතය කියලා කාටවත් කියන්න බෑ. ඉතින් නමුත් මේ ක්‍රමවේදය ඉස්සලම් මේ පනත් සම්මත කරගන්න ඕනේ. ඊළඟට ඒ කටයුතු නියාමනය කරන්න අධිකාරියක් සම්මත කරගන්න ඕනේ. ඊළඟට ලිහිණි කිව්වා වගේ මහජන අභිචෝදක කාර්යාලයක් අපි ගේනවා. මොකද නීතිපති දෙපාර්තමේන්තුව ද්විත්ව කාර්තව්‍යයක් කරනවා. ඒ රජයේ නීතිඥය වශයෙන් කටයුතු කරනවා. නමුත් රජයේ නිලධාරියෙක් යම් චෝදනාවකට ලක් වුණොත්, ඇමතිවරයෙක් දූෂණ චෝදනාවකට ලක් වුණොත්, ඒ නඩුව පවරන්න වෙන්නේ නීතිපතිට. එතකොට මෙතන ලබදියාවන්ගේ ගැටුමක් ඇති වෙනවා. ඒක නිසා ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ගෙනල්ලා මේ කටයුත්ත පිළිවෙලට කරන්න අවශ්‍ය රාජ්‍ය කැපවීම, දේශපාලන කැපවීම සජවේ තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා කියනවා පොඩි දෙයක් එකතු කරනවා නම් වර්තමාන වෙනකොට දේශපාලන වේදිකාවල කියනවා අපිට ෆයිල් 543ක් තියෙනවා කියලා ජනතා විමුක්ති පෙරමුණ කියනවා. ඇයි ඒ සම්බන්ධයෙන් එක පැමිණිල්ලක්වත් දාලා නැත්තේ? එතකොට හදිස්සියෙන්වත් ඒගොල්ලන්ට සිස්ටම් එක ගැන විශ්වාසයක් නැත්තම්, ලංකාවේ සිස්ටම් එකක් තියෙනවානේ, බ්‍රයිබරි කමිෂන් එකක් තියෙනවා, FCID එකක් තියෙනවා. ඉතින් ওই ෆයිල් වල තියෙන කරුණු ඇයි පැමිණිලි හැටියට දාන්න බැරි? එතකොට ඒ ආයතන ඒවා ක්‍රියාත්මක කරන්නේ නැත්තම් උසාවියක් තියෙනවා ඔය ඒ ආයතනට විරුද්ධව නඩු දාන්න. ඉතින් මේ රටේ මිනිස්සු ඔය කියන දේවල් අතිශෝක්තියෙන් පිළිගන්නවද? නමුද ඒ බබල තියෙන සත්‍යතාවය ජනතාවත් නැවත ප්‍රති ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න කළ යුතුයි කියලා. මම කාරණයක් රණ වික්‍රමසිංහ මහතාත් වේදිකාවේ කියනවා ඔහු තමයි හොඳම නායකයා, හොරු අල්ලන්න පණතක් දාලා තියෙනවා. හොරු ආරක්ෂා කරන නායකයෝ හොරු අල්ලයිද කියන එක ජනතාව තීරණය කරනවා. එතුමා හොරු ඇල්ලුවේ නැහැ, හොරු එතුමා ඇල්ලුවා. දැන් ඉන්න කණ්ඩායම දිහා බැලුවාම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රජයටනේ අපි චෝදනා කරන්නේ 2005 ඉඳලා 2015 දූෂිත දශකයක්නේ. ඇත්ත කතාව බැලුවොත් රාජ්‍ය ණය ගැනීමෙන් ලංකාවේ අද වෙනකොට ගෙවන්න තියෙන රාජ්‍ය ණයෙන් 3/2 වඩා ප්‍රමාණයක් ඒ කාල පරිච්ඡේදය තුළ ගත්තුවා. ඊළඟට එය ක්‍රියාත්මක කරලා තියෙන්නේ සංවර්ධන ව්‍යාපෘති කියලා. සමහර වෙලාවට අපි දන්නවා ලයිට් රේල්වේ සිස්ටම් එක අපිට ජපානෙන් ණයට දෙන්න හැදුවේ 100.01% පොලියට. ඒ පොලිය ගෙවන්න හැදුවෙත් අවුරුදු 20කට පස්සේ තමයි පොලිය පාවා ගෙවන්න තියෙන්නේ. ඉතින් ඒ වෙනුවට එය වාණිජ
අන්තර්ජාතික වාණිජ පොලි අනුපාතික වලට ණය අරගෙන තමයි නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ, සූර්යාව ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට වරාය මේ වගේ දේවල් හැදුවේ. ඉතින් ඒ හදපු ඒ සියලු දේට අත උස්සපු කැබිනට් මණ්ඩල අනුමැතිය දීපු බහුතරයක් අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාව ඉන්නවා. ඊළඟට එතුමා ඒ රාජපක්ෂවරුන්ගේ නියෝජිතය විදිහට, එයාගේ ප්‍රොක්සි එක විදිහට තමයි එතුමා ජනාධිපතිකමට පත් වුණේ. එතුමාට මන්ත්‍රීවරු 225 134ක් ඡන්ද දෙනකොට හෘද සාක්ෂියක් තිබුණු ඩලස්ලා වගේ මන්ත්‍රීවරු එළියට බැහැලා ඒකට විරුද්ධ වුණා. එයා පරාජයට පත් වුණා. ඉතින් මම ඒක කිව්වේ එතුමා හොරු වෙල්ලුවේ නැහැ, හොරු එතුමා වෙල්ලුවා. මේ සමග ජන බලවේගය ඇතුළේ හොරු නැද්ද? හොරු ඉන්නවා නම් චෝදනා දැන් අපේ අතර ඉන්න මන්ත්‍රීවරුන් ওই කතන්දරේ ඇත්ත. සමහර නොගැලපෙන එක්ක කැරීම් අපි බොහොම විවෘතව කතා කරන්නේ. අපි තරුණ දේශපාලඥයෝ මමත් ලිහිනිත් අපි මේවා හංගහංග කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. නොගැලපීම් තියෙනවා නැත්තේ නැහැ. හැබැයි ඒ එන සියලු දෙනා සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධානයට එකතු වෙන්නේ අපි වගකීමකින් කියනවා. ඒ අයගේ පෞද්ගලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අපි එකඟ වෙලා නෙමෙයි. ඒ අය මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සහ බ්ලූ ප්‍රින්ට් එකේ අපේ තියෙන සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තියට එකඟ වෙලා තමයි ඒ ඇවිල්ලා ඉන්නේ. ඊළඟට දැන් ඔබ හව හොරු අල්ලනවාද නැද්ද කියලා මං කිව්වා, මෙන්න මෙහෙම අපි නීති පද්ධතියක් ස්ථාපිත කරලා මේකේ කරන්න පුළුවන් ක්‍රෙඩිබල් තාර්කිකව පිළිගන්න පුළුවන් ක්‍රමවේදයක් අපි ගේනවා කියලා. එතනදී අපි ඉතාම සතුටුයි. අපේ කණ්ඩායම කෙනෙක්ට චෝදනාවක් නැගුණොත් අපි පිහිටවන මේ ස්වාධීන අභිචෝදක කාර්යාලවලින් මේ විමර්ශනය කරන ඒවට ඇඟිලි ගහන්න දේශපාලන වශයෙන් බෑ. ඒකට අවශ්‍ය නෛතික පසුබිම අපි හදලා තියෙනවා. එතකොට එහෙම අපේ කණ්ඩායම කෙනෙක් අල්ලලා දඬුවම් දෙන්න පුළුවන් නම් අපි ඉතාම කැමති. කාට චෝදනා කරන්න කාටත් පුළුවන්. නමුත් එහෙම චෝදනාවට ලක් වෙන පුද්ගලයෙක්ව විමර්ශනය කරලා එයාට නීතියේ ආධිපත්‍ය තුළ සාධාරණ සමට සාධාරණ නීතිය තුළ එයාටත් විත්තිවාසකයක් ගොඩනගන්න අවස්ථාව දීලා එහෙම ඔප්පු වෙනවා නම් අපි හරි කැමති. ඒ ආදර්ශය අපි දෙන්න උදාහරණයක් හැටියට සිංගප්පූරුවේ ලී කොන් යූ මහත්තයා සිංගප්පූරුව ගොඩනගනකොට පළවෙනිට කරේ දූෂණය පිටු දකින්න අවශ්‍ය වෙනකොට තමන්ගේ කණ්ඩායම හිටපු දූෂිතයෝ කී දෙනෙක්ට පියවර ගත්තද? ඒක ඒක තමයි හොඳම උදාහරණ. ඉතින් අපිට ඒ කැපවීම අවශ්‍යතාවය තියෙනවා. හරි, දැන් මෙවරක් තමයි කතාවෙන් දෙය තමයි මේ පරිවර්තනයක්. දැන් ජාතික ජන බලවේගය කියන ඔවුන් පුනරුද්යෝගයක් ඇති කරනවා කියලා පරිවර්තනයක් කරනවා කියලා. පරිවර්තනයක් ඇති වෙන එක හොඳ නැද්ද? මෙහෙමයි කියන දේවල් කොච්චරක් දුරට මහ පොළවේ යථාර්ථයක් හැටියට ක්‍රියාත්මක කරන එකද කරන්න පුළුවන්ද කිරීමට කණ්ඩායමක් තියෙනවද කියන එකත් ජනතාව තීරණය කරන්න ඕනේ. දැන් අපි දන්නවා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා මහදන පිටු 233ක ලොකු කතන්දරයක් ඇතර කියනවා. නමුත් මේ දේවල් මේ ප්‍රතිපත්ති කොච්චරම් දුරට ප්‍රායෝගිකද වැඩපිළිවෙලක් තියෙනවද? එතකොට ඒ වැඩපිළිවෙලක් නැතුව ඔය කියන පුනරුද යුගයක් කොහොමද නිර්මාණය කරන්නේ? එතකොට ඒක කරන්න කණ්ඩායමක් ඉන්නවද? ඒ කණ්ඩායම දේශපාලනය පිළිබඳ පළපුරුද්දක් තියෙන අත්දැකීමක් තියෙන කණ්ඩායමක්ද? අපිට පුළුවන් මහාචාර්යවරු ඔක්කොම ඒවිල්ලා ඉදිරිපත් කරන්න. නමුත් මේ දේශපාලන යාන්ත්‍රණය දේශපාලන රාජ්‍ය සේවයත් එක්ක වැඩ කිරීම. එතකොට මෙතන අත්දැකීමුත් වැදගත්. තරේ මම නම් වගකීමෙන් කියන සා විවෘතව කියන එතන ඒ අධ්‍යක්ීම් තියෙන කණ්ඩායම නැහැ. මෙතන අපි තේරුම් ගත යුතු යත දෙයක් තමයි ඔබට මට ලැබෙන මේ රට නිර්මාණය කිරීමට ලැබෙන රට ණයබරිත රටක්. ඒතර මේ තියෙන ස්තරයෙන් මේක ගොඩ ගන්න ඕනේ. කාටවත් මේක අර අපි කියනවනේ ක්ලීන් ස්ලේට් එක කවුරුත් කාටවත් රටක් හම්බෙන්නේ නැහැ. ඒතර ක්ලීන් ස්ලේට් එක දෙනවනම් ඔය ජාතික ජන බලවේගය කියන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ක්ලීන් ස්ලේට් එක පුළුවන්. නමුත් මේ තියෙන අර්බුදය කලමනාකරණය කරගෙන ණය ගෙවලා සහ මේ රාජ්‍ය යාන්ත්‍රණය කොහොමද වියදම් පරිපාලනය කරලා රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කරලා ප්‍රතිව්‍යුහගත කරලා SOEs reform කරලා මේ ඔක්කොම දේවල් කරන්න ඕනේ. ඒවා කරන්නේ නැත්නම් ඔය කියන පුනරුදු යුගයකට යන්න බෑ. වචන ලස්සන එදත් කිව්වනේ සෞභාග්‍යයේ දැක්මක් කියලා කිව්වනේ අන්තිමට මොකද උනේ? ඉතින් මටත් කියන්න තියෙන්නේ ඔය ජනතාව ඇත්තටම ජනතාව තේරුම් ගන්න ඕනේ අතිශක්තියෙන් කියන දේවල් මහ පොළොව යථාර්ථයක් කිරීමට හැකියාවක් තියෙනවද කියලා. ඇත්තටම එහෙම පරිවර්තනයක් කරන්න කොච්චර කාලයක් ඇද ලංකාවතුල? මෙහෙමයි මම නම් දකින විදිහට මේ වර්තමාන ආර්ථික අර්බුදයට අපි දැන් තාමත් දැන් වර්තමානයේ වෙනකොට ණය ගෙවන්නේ නැහැ ණයබරිත ආර්ථිකය. ඒතකොට මේක ණය කලමනාකරණය කරන්න ඕනේ. එතනින් හරිය කියලා රට වර්ධන ආර්ථික වර්ධන වේගය වර්ධනය වැඩි කිරීමට ආදායම් උපයා ගැනීමට නව ක්‍රම හඳුන්වලා දෙන්න ඕනේ. ඒ අතරතුර අපි කිව්වා වගේ ජනතාව පහළස්තර දින ජනතාව ආරක්ෂා කර ගන්න ඕනේ. මෙන්න මේ දේවල් ක්‍රමවත්ව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තුළ හරහා තමයි රට ඉදිරියට යන්නේ. ඉතින් අපි මේකේ අපේ වැඩපිළිවෙල සහ මේකේ අපි ඉදිරිපත් කරනවා
ඇක්ෂන් ප්ලෑන් එක ෂෝට්ටර්ම් මීඩියම්ටර්ම් ලොන්ටර්ම් මෙන්න මේ දේවල් ක්‍රියාත්මක කරොත් සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි අවුරුදු පහක කාලය තුළති අනිවාර්යෙන් ශ්‍රී ලංකාව මේ ඉන්න තත්ත්වෙන් ඉතා විශාල ඉදිරියකට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබටත් එම සිද අදහස් එකතු ගන්න තියෙනවද? පරිවර්තනයක් කියනකොට ඒක හරි බලාපොරොත්තු සහගත වචනයක්. මේ පරිවර්තන ඉතිහාසයේ බණ්ඩාරනායක මහත්තයා 56 පටන් ගත්ත පරිවර්තනය කිරීම, මේ පරිවර්තන තුළ මේ ලස්සන වචන තුළ ආර්ථිකයට බොහෝ හානි සිද්ධ වුණා. 56 බස් ජනත සතු කරා, 70 සිරිමම මෙතනිය පරිවර්තනය කරන්න ඇවිල්ලා වතු ජන සතු කරා. අද පේනම මේ උදාහරණයක් දෙකක් කියන්නේ. ඉතින් මේ පරිවර්තනය හරි පරිස්සමෙන් කරන්න ඕනේ. හැබැයි ඒක අත්‍යවශ්‍යයි. අද ලංකාවේ මිනිස්සු තුළ දේශපාලඥයා සහ දේශපාලනය කියන වචන දෙකට දැඩි පිළිකුලක් තියෙනවා. ඒක සාධාරණයි. මොකද ඒ මවලා තියෙන ප්‍රතිරූපය මේ සමාජයෙන් දැන් රටක් දියුණු වෙන්න දේශපාලඥයා පහත්තට පැමිණිය යුතුයි, ජනතාවගේ මට්ටමට පැමිණිය යුතුයි. අපි දන්නවා එංගලන්තයේ අගමැතිවරු සමාගමැතිවරය සමහරලාට දුර ගමන් යන්නේ දුම්රියෙන් ආරක්ෂක බටයෝ දෙන්නෙක් එක. නමුත් අපේ රටේ ජනාධිපතිවරයාට මෙතන ඉඳන් ඒකල රැස්වීමට කිලෝමීටර් 17ක් ගුවන් දුර මේ කිලෝමීටර් 17ක් බිමින් තියෙන දුරටත් හෙලිකොප්ටර් එක යන්න ඕනේ. ඉතින් මේ වගේ නාස්තිකාර කටයුතු නිසා විශේෂයෙන්ම ජනතාවට පිළිකුලක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි රාජ්‍ය වියදම් පාලනය කිරීම කියලා අපේ බ්ලූ ප්‍රින්ට් එකේ අපි දක්වලා තියෙන වෙනම පරිච්ඡේදයක් නාස්තියවම කිරීම. එතකොට මේ ජනතාව මිනිසුන් තුළ මේ ක්‍රමවේදය තුළ පරිපාලනය ගැන තියෙන විශ්වාසය නැවත ඇති කර යුතු වෙනවා, නැවත ස්ථාපනය කරන්න වෙනවා. එතකොට මේ ජාතික ජන බලවේගෙන් එයාට ලබා දෙන කතිකාව ජනතාවට බොහොම උද්වේග කරයි. අපි ආවොත් අපි හොරකම් කරන්නේ නැහැ, අපි ආවොත් මෙහෙම සෙනඟ පිරිවරාගෙන යන්නේ නැහැ, අපි ආවොත් හුරුවල්ලන. මේක හරි ආකර්ෂණීය. මම හැබැයි අර කිව්වා වගේ මේක බලය ගන්න පාරුවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ පාරුව ගඟේ ගොඩුණාන් පස්සේ බිම තියලා යන්න බෑ. ඒක ජනතාවගේ වගකීම වගවීම කියන පාරුවක්. ඒක ඔරුව කරේ තියාගෙන යන්න වෙනවා. කරේ තියාගෙන යද්දි තමයි අමාරුව තේරෙන්නේ. ඒක නිසා මේ සිස්ටම් එක පිරිසුදු කිරීම ක්‍රමානුකූලව කර යුතු දෙයක්. ඒක සජිත් ප්‍රේමදාස මහත්මයාත් සහ ඔහුගේ කණ්ඩායම ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙල ඇතුලේ ප්‍රායෝගිකව කරන්න පුළුවන්. හැබැයි උදාහරණ අපි දැන් හැමතිස්සෙම ගන්නවනේ සිංගප්පූරුවයි මැලේසියාවයිනේ ආර්ථික නැගිටීමේ උදාහරණ විදිහට අපි දගන්නේ. ඊළඟට අපි අනිත් රටවල් ගත්තොත් තායිලන්තය ගත්තොත්, දකුණු කොරියාව ගත්තොත්, තායිවානය ගත්තොත්, මේ ඉමර්ජිං ටයිගර්ස් ඔෆ් ඒෂියා මේ අය අපි 94 වියට්නාමය ගත්තොත් අපි 94 ලංකාවයි වියට්නාමයයි තායිලන්තයයි තායිවානයයි මේ රටවල් එක මට්ටමක තිබුණේ. හැබැයි අද මේවා කොච්චර ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වෙලා තියෙනවද, අපි රටක් හැටියට කොච්චර පිටිපස්සේ ඉන්නවද. එතකොට මේක ස්ථිර වැඩපිළිවෙලක් එක්ක හොඳ කණ්ඩායමක් එක ගියොත් කරන්න පුළුවන්. සජිත්ගෙන් ඇහුවොත් කවුද ඔබේ මුදල් ඇමති කියලා හර්ෂද සිල්වා කියලා සජිත් කටහරලා කියන්න පුළුවන්. කවුද ඔබේ ආර්ථික පරිවර්තනය පිළිබඳ කටයුතු කරන්නේ, කවුද ඔබේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කටයුතු කරන්නේ කියලා කිව්වොත් මෙන්න ඉරාන් මෙන්න හර්ෂ කියලා පෙන්වන්න පුළුවන් අත්දැකීම්. හර්ෂගේ ආචාර්ය උපාධි විතරක් අවුරුදු 30ක් පරණයි. ඉරාන් වික්‍රමරත්න කියන්නේ NDB බැංකුව පළවෙනි මුලේ ඉඳලා, පළවෙනි ශාඛාවේ ඉඳලා දෙවැන්ත බැංකුවක් බවට පත් කරනන්න පරිවර්තනයට දායක වෙච්ච නායකත්වය දීපු කෙනා. කබීර් හාෂිම් ආසියාන සංවර්ධන බැංකුවටත් උපදේශකයෙක් හැටියට කටයුතු කරපු ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් මෙහෙම ටීම් එකකින් තමයි, සහය ටීම් එක මෙහෙවන්න පුළුවන් නායකයෙක්ගෙන් තමයි ආර්ථික පරිවර්තනයක් කර හැක්කේ. ඉතින් මේ සමාජ ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ ආර්ථික ප්‍රශ්නේ විසඳීම තුළ. එතන තමයි පොඩි කාරණා තියෙන ටීම් එකද වැදගත්, නායකයත් වැදගත්. නරේ වික්‍රමසිංහ මහතා කියන දේ තමයි කැප්ටන් තමයි වැදගත් කියලා. මම නම් හිතන දෙකම තමයි වැදගත්. මේක අපි තව දුරටත් මේක ලංකාව එක පුද්ගලයෙක්ගෙන් මෙහෙවන දෙයක් නෙවෙනේ. එයාගේ අනිවාර්යෙන් ඒ කණ්ඩායම වැදගත්. ආර්ථිකය පිළිබඳ දැනුම තියෙන පුද්ගලයෝ මේ සෑම සියලු දෙන් පුද්ගලයන්ගෙම සංකලනයක් තියෙන්න ඕනේ. ඉතින් එතකොට ඔය රනිල් වික්‍රමසිංහ මහතා අපි මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ. එතකොට ශක්තිමත් ඒකාධිපති පාලනයක් නෙවෙයි. එතකොට විධායකය සහ ව්‍යවස්ථාදායක මේ සෑම සියලු දෙයක්ම රටේ ප්‍රගමණයට ඉදිරියට දායක වෙනවා. ඉතින් එතකොට අනිවාර්යෙන්ම ටීම් එක වැදගත්. මම හිතනවා මේ වර්තමාන දේශපාලන ධාරාව බැලුවොත් ඒ අත්දැකීම් සහ පළපුරුද්ද දැනුම ඒ තියෙන කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගය එක තමයි. හරි, මෙහෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධිනුත් දැඩි කතා බහක් තියෙනවා.
සමග ජන බලවේගය ආවොත් IMF එකත් එක්ක මොකද කරන්නේ, මාලිමාව ආවොත් IMF එකත් එක්ක මොකද කරන්නේ. ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරලා තියෙනවා ජාත්‍යන්තර මුල් අරමුදල සමග ඇති කරගත් ගිවිසුම් ප්‍රකාර රාජ්‍ය මුල් ලැබෙන ශක්තිමත් කරමින් ආදායම ප්‍රාථමික ගිවිසුම් ශේෂය සහ ණය ආශ්‍රිත ඉලක්ක සපුරාලීම සඳහා දුෂ්කර නමුත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු නොකඩවා සිදු කරන්නෙමු කියලා. කොහොමද මේ කාරණේ පැහැදිලි කරොත්? මෙහෙමයි. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉස්සෙල්ලාම යන්න ඕනේ කියලා පළවෙනියට පාර්ලිමේන්තුවේ හඬ නැගුවේ මේ ආර්ථික අර්බුදය ඇති වෙද්දී සජිත් ප්‍රේමදාස තමන්ගේ කණ්ඩායමේ උපදෙස් මත. ඊට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ඇත්තටම යම්කිසි ගිවිසුම් වලට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වෙනවාය කියන්නේම රටකට යම්කිසි ආරම්භයක්. අපි ඒක ඇත්ත කතා කරන්නේ. අපි ඒක නිසා තමයි විපක්ෂයේ විදිහට අනුර කුමාර දිසානායක මැතිතුමා ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුවේ මග අරිද්දී අපි විපක්ෂයේ විදිහට අපි වැඩට සහයෝගය දුන්නා. අපි සාධනීයව ඒ දිහා බැලුවා. හැබැයි දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග නැවත සාකච්ඡා කරනවා කියන එක සජිතුත් අනුරත් දෙන්නම කියනවා. හැබැයි මේ දෙකේ සාකච්ඡා කරන ක්‍රමවේදේ වෙනසක් තියෙනවා. අනුර කුමාර දිසානායක මහත්තයා මම හිතන එතුමගේ අර රට අනුරට කියන ප්‍රතිපත්ති ප්‍රකාශය මත බැඳී සිටිය යුතුයි. ඇත්තනේ දැන් මේ පෙරේද දාපු ප්‍රතිපත්තිය වැරදි කියන්න බෑනේ. පෙරේද පළමුද දාපු ප්‍රතිපත්තිය. එතකොට ඒ ප්‍රතිපත්තිය එතුමා කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ණය ස්ථායි ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් එකක් කරලා තියෙනවා. ඒක තමයි ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් එක. එහෙම නැත්නම් ණය තිරසර කරන ආකෘතිය හෝ සමීක්ෂණය තමයි ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රටකට දෙන ඩීල් එකේ පදනම. දැන් අපි ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් ගත වෙනකොට ඒ ගිවිසුමේ පදනම තමයි මේ ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් එක. උන් කියන්නේ මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් යලි සාකච්ඡා කරනවා. අන්න ඒක තමයි. එතකොට ඒ අය කියනවා ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් එකට විකල්පයක් ඒගොල්ලෝ යෝජනා කරනවා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. එතනින්ම පේනවා එතුමන්ලගේ නොදැනුවත්කම. මොකද ඒ දැන් ගිවිසුමක පදනමක් තියෙනවා. ඒ පදනම වෙනස් කරන්න කතා කරොත් ඒ ගිවිසුම පවත්වාගෙන යන්න බෑ. නමුත් සජිත් හර්ෂේරන් කබීර් ඇතුළු කණ්ඩායම අපි යෝජනා කරන්නේ නැවත සාකච්ඡා කරනවායි කියලා මේ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ මේ ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කරපු ණය ස්ථායී කරන ණය තිරසර කරන සමාලෝචනය. එතකොට මේක අපිට යටි කියන්න බෑ මෙහෙම කරපන් කියලා. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි මේ ණය කළමනාකරණය පිළිබඳ විශේෂඥය. ලංකාව නෙමෙයිනේ. ඒකනේ ලංකාවට මේ තත්ත්වෙ පත් වුනේ. එතකොට ඒ අය ඒ ණය තිරසර කරන සමාලෝචනය මාලිමාව පැහැදිලිව සඳහන් කරනවා සාකච්ඡා කරන්න පුළුවන් කියලා. සාකච්ඡා කරන්න පුළුවන් මෙන්න මේක. ඒ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ ඒ ක්‍රියාදාමය සිදු කරන විදිහ සාකච්ඡා කරන්න පුළුවන්. උදාහරණයක් ඇටට එයයි කිව්වොත් රාජ්‍ය ආදායම මේ අහවල් අවුරුදු 2027 අවුරුද්ද බිලියන් 500ක් විය යුතුයි කියලා. ඒක ෆ්‍රේම්වර්ක් එක. ඒක නැවත සමාලෝචනය කරන්න බෑ. නමුත් අපිට ඒ රාජ්‍ය ආදායම හොයාගන්න විදිහ රටේ දැනට පේයිට API ටැක්ස් එක ගෙවන අයගින් 36%ක් බදු ගහලා හොයාගන්නවද? එහෙම නැත්නම් මේ වෙනකොටත් බදු දැල විතන් වෙලා නැති අන්රෙගියුලේටඩ් එහෙම නැත්නම් බදු අය බදු නොගෙවන කොට්ටාස හවුල් ව්‍යාපාර තනි පුද්ගල ව්‍යාපාර විදේශිකව මෙහි ඇවිල්ලා කරන ව්‍යාපාර මේවට පුළුල් කරලා එතනින් 12%ක් හොයාගෙන අර බදු දැනට ගෙවන මිනිසුන්ගේ බද්ද 24%ක් අඩු කරනවාද කියන එක අපේ තීරණයක්. ඒක අපිට නැවත නෙගෝෂියේට් කරන්න පුළුවන්. ඉතින් ඒ කාරණෙන් තමයි ඒ පොයින්ට් එකෙන් තමයි සජබේ නැවත ගනුදෙනුවත් ජාජබේ නැවත ගනුදෙනුවත් වෙනස් වෙන්නේ. ඉතින් අර ණය තිරසර කරන සමාලෝචනය කවුරු හරි වෙනස් කරන්න කතා කරනවා නම් එයාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරන ආකාරය පිළිබඳ කිසිම අත්දැකීමක් හෝ විශ්ලේෂණයක් නැහැ. මොකද ඒ අපිට දීපු ගිවිසුමේ පදනම වෙනස් කරන්න කතා කරපු ගමන් ඒ ගිවිසුම අපිට නැති වෙනවා. මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ IMF ඩීල් එකෙන් අපිට හම්බු වෙන්නේ ඩොලර් බිලියන 3ක් විතර ප්‍රමාණයක්. ඒක මහ ලොකු මුදලක් නෙමෙයි. නමුත් මේ IMF ඩීල් එකෙන් ලැබෙන දේ තමයි ජාත්‍යන්තරයේ නැවත ලංකාව ආර්ථිකය හරියටට හැරෙමින් තියනවා කියන විශ්වාසය ඇති වෙනවා. ඒ විශ්වාසය වැඩි දියුණු කරගෙන ඒ වැඩපිළිවෙල ඇතුලේ ගමන් කරන එක තමයි අපිට තියෙන්නේ. හැබැයි ඒ වැඩපිළිවෙලෙන් ජනතාවගේ යම් කොට්ටාසයකට ඇතිලා තියෙන පීඩනය ඉහිල් කරන්න, ලිහිල් කරන්න අපිට පුළුවන්කම තියෙනවා.
අපි එක දන්න නිසා තමයි එක කරන්න පුළුවන් විදිහට අපි කරන්න කතා කරන්නේ. අර ජාජබේ එක නොදන්න නිසා තමයි කරන්න බැරි මේ ණය තිරසර කරන සමාලෝචනය නැවත සාකච්ඡා කරන්න ඕනේ කියලා කියන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට තව එක මිනිත්තුවක් දෙන්න සමාවෙන්න වෙලා ගන්න වැඩි. එතුමා මුලින්ම කිව්ව මොකද්ද මේක නෙගෝෂিয়েට් කරන්න බෑ කිව්වනේ. කරන්න බෑ කිව්වා 136ක් බදු ගහන්න ඕනේ කිව්වා. නමුත් දැන් සත්‍යයකට කලින් එතුමාම කිව්වනේ බදු අඩු කරන්න. අඩු කරලා අපි දැල පුළුල් කරනවා. ඉතින් මොකද්ද මේ කියන කතාව? එතුමා හිතන් ඉන්නවා මේ ආර්ථිකය ගැන දන්නේ එතුමා විතරයි කියලා. මේ එතුමා නැත්තම් මේ ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න බෑ කියලා. මතක තියාගන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ඊටාම දුර්වල, ඊටාම අසංවිධිත, කිසිම දේශපාලන හෝ ආර්ථික හෝ සමාජමය අවබෝධයක් නැති දුර්වල පාලකයෙක්. ඔහු විසින් බරපතල දායකත්වයක් දැක්ව ඔහුගේ වැරදි තීරණ නිසා ආර්ථිකය කඩා වැටීමේ ලොකු වගකීමක් ඔහු දැරිය යුතුයි. ඉතින් ඒ ඍණ 200කට විතර වැටිච්ච තැනක් බිඳුවට අරන් එහෙම රනිල් වික්‍රමසිංහ මහත්තයා කරා. ඒක කොයි ජනාධිපතිවරයා පත් වුණත් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනකොට කරන්න පුළුවන් වැඩක්. ඒ දැන් එතුමා අපිට දැන් විදුලිය කපන්නේ නැහැ, තෙල් පෝලිං නැහැ, ගෑස් පෝලිං නැහැ කියන ලොකු ක්‍රෙඩිට් එකක් බලාපොරොත්තු වෙන ලොකු ගෞරවයක්. ඒක තමයි ජනාධිපතිවරයාගේ ජොබ් එක. මම අර උදාහරණයකට කියන්නේ ලයිට් නිකන් දෙනවා නම් විදුලි බලේ රතු බිල් ලෙවන්නේ නැත්තම් බිල් ගෙවුවාම ඔන්න එතකොට එතුමා ගෞරවය ගත්තට ප්‍රශ්නයක්. මේ රටක නායකයෙක් කළ යුතු යුතුකම එතුමා ඉෂ්ට කරා, වගකීම ඉෂ්ට කරා. ඒකට මේ අපි කළගුණ සලකන්න මතකයිනේ, කළගුණ සලකන්න ගිහිල්ලා වෙච්ච දේවල්, යුද්ධ දින්නට කළගුණ සලකලා කරගත්ත දේවල්. ඒක නිසා මේ වැඩපිළිවෙල ගැන විශ්වාසය තියලා මේ ආර්ථිකය ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳව හොඳ ප්‍රායෝගික සැලැස්මක් මහා පොළොවේ ක්‍රියාත්මක කළ හැකි. ඒකනේ අර අපි කියන්නේ අසීරු නමුත් දුෂ්කර නමුත් කටයුතු අපි කරන ගමන් ජනතාවට සහන දෙනවා කියලා අපි කියන්නේ ඒකයි. අනිත් එක ඊ අපේ ණය කළමනාකරන ව්‍යාපෘති ඒක රටේ ජනතාවට කොහොමද ඒක මේ පීඩාව දැනෙන්නේ? දැන් උදාහරණයක් ඇරෙට ගත්තොත් ලංකාවේ මධ්‍යම පාන්තිකයන් ලංකාව රට හැරලා යනවා. එතකොට ඊ අර බරදු ප්‍රතිපත්තිය මීට වැඩිය සාධාරණ වේ යුතුයි. ඒකයි අපි මේක සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එතකොට අර ලක්ෂ්‍ය බ්‍රැකට් එක හැමම තියලා ලක්ෂයයි ලක්ෂ 5 අතර එතනට 24% දක්වා ඒ ටැක්ස් නෙට් එක අඩු කරලා ඉතුරු ලක්ෂ 5න් වැඩියට 36% දැයි අර අසාධාරණ ලෙස ඉදිරිපත් කළා තියෙන බදු ප්‍රති මේක සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. හැබැයි IMF ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ 24% අඩු කරාම ඒ අහිමි වී යන බදු ආදායම උපයාගන්නේ කොහොමද කියලා ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශනත් දක්වලා තියෙනවා. ඔව් ඒ දෙන කියන දැන් ඒක අහිමි වුණාම බිලියන ටැක්ස් එක අඩු වීම හරහා බිලියන පොඩ හොයාගන්න වෙලාව ගත්තට කමක් නැහැ. කැලේකනත් ඒක කියන්න. එතකොට අඩු වුණාම බිලියන 15ක් අහිමි වෙනවා. එතකොට අපි යෝජනා කරනවා ටැක්ස් නෙට් එක ඉන්ක්‍රීස් කරන්න ඕනේ කියලා. එතකොට ටැක්ස් නෙට් එක ඉන්ක්‍රීස් කිරීම හරහා අපි දෙතන කියනවා ඩිජිටල් කරණය හරහා IRD එක කස්ටම්ස් එක ඩිජිටල් කිරීම හරහා බදු නොගෙවන පිරිසක් මේ ටැක්ස් නෙට් එකට ඇතුළත් කිරීම හරහා ඔබ කෙනෙක්ට බලා ගන්න ඕන නම් තියෙන්නේ බ්ලූප්‍රින්ට් එකේ පැහැදිලි සඳහන් කරනවා. ඒක වෙබ් අඩවියෙන් බලන්න පුළුවන්ද? ලින්ක් එක තියෙනවා. ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. www.sajid.lk sajidke sjb එතකොට ඒ ටැක්ස් නෙට් එක ටැක්ස් නෙට් එක ඉන්ක්‍රීස් කිරීම හරහා ඒ අහිමි වන මුදල් ප්‍රමාණය නැවත ලබා ගන්න පුළුවන්. එතනින් එහාට WHT රිවිෂන් එකක් කිරීමට බලාපොරොත්තු වෙනවා. සිගරට් සහ ඇල්කොහොල් සඳහා ගෙවන බදු ප්‍රමාණය වැඩි කිරීම. එතකොට කැසිනෝ ටැක්ස් එක කැසිනෝ සඳහා මුදල් බදු නොගෙවන කොටසක් ඉන්නවා. ඒ හරහා MNCs වලට ගෙවන ටැක්ස් එක සහ ඉම්පෝර්ට් ඩියුටිස් මෙන්න මේ හරහා බිලියන 250ක විතර නව ආදායමක් රටට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි මේ දේවල් ඉදිරිපත් කරන්නේ සංඛ්‍යාලේඛන ගණන් හදලා නැතුව මේවා ඡන්ද පුරොන්දු පමණක් නෙවෙයි. මේ සෑම සියලු දෙයක්ම ගණන් හදලා තමයි ජනතාවට ඉදිරිපත් කරන්නේ. ඒතර ඒ හරහා මේ කියන දේශපාලන වේදිකාවේ ඔබ සජිත් ප්‍රේමදාස විසින් කිරීමට බලාපොරොත්තු වෙන දේවල් ගණන් හදලා සහ ඒවා ඇනලයිස් කරලා අපේ ආර්ථික කමිටුවෙන් ඇනලයිස් කරලා තමයි මේවා බ්ලූ ප්‍රින්ට් එකේ ඇතුළත් කරලා තින්නේ. අපි තව එකක් කියනවා, රාජ්‍ය අවම වැටුප 57500ක් රාජ්‍ය සේවකයන්ට ලබා දිය යුතු අතර 25000ක ලාවන්ස් එකක් මෙතන එක රනිල් වික්‍රමසිංහ මහතාත් කිව්වා ඒ දේ ලබා දෙනවා කියලා. ඉතින් එතකොට මේ දේවල් ඇත්තටම කිරීමට හැකියාවක් තියෙනවා. කිව්වට කැබිනට් පත්‍රිකාව නැහැ කියලා තමයි කියන්නේ. ඔව්. හරි, ඊළඟ එක තමයි ජාතික ජනබලවේගය ප්‍රකාශ කරන ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඔවුන් ආවහම නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගේන. ඒකට ඔබ දෙපෙන් කැමති කෙනෙක්ට අදහස් තව ගන්න බලන්න. දෙපළව දීප්ති දෙනකින්
ඒකට ඇතුල් කරනවා රීකෝලින් පවර් කියන්නේ නැවත කැඳවීමේ බලයක්. ඒ කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශය දාලා තියෙන ඒවා ක්‍රියාත්මක නොවුනොත් නැවත ගෙදර යවන්න බලයක් ලබා දෙනවා කියලා ජනතාවට. ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ එහෙම දෙයක් තියෙනවද? ඔය රීකෝලින් පවර් කියන එක කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා ඔයා අනුරගෙන් අහන්නකෝ. ඒ ලස්සන වචන හරි ෂෝක්. රිකෝලිං පවර් එකක් දෙන්න පුළුවන් එකම ක්‍රමයකට. ජනතාවට පාර්ලිමේන්තුවේ දැන් අපි පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයකට පාර්ලිමේන්තු මූලික කරගත්තු ව්‍යවස්ථාවක් දැන් තියෙන විධායක ජනාධිපතිවරයෙක් මූලික කරගත්තු ව්‍යවස්ථාවක්. නමුත් අපේ කියනවා අපේ ඉදිරි බලාපොරොත්තුව පාර්ලිමේන්තු ක්‍රමයකට යන එක කියලා. කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය යම් අවස්ථාවකදී අහෝසි කරලා කරන එක කියන්නේ. එතකොට පාර්ලිමේන්තුවෙන් දැන් ලංකාවේ ව්‍යවස්ථාවේ දැනට තියෙන ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තිය කියනවා ලංකාවේ පරමාධිපත්‍ය බලය මහජනතාව සතුයි. ඒ පරමාධිකාරී බලය තමයි ජනතාව වෙනුවෙන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරමින් අවුරුදු පහකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෝරගන්නේ කියලා. එතකොට අවුරුදු පහකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තෝරගත්තාම ඒක රිකෝල් කරන්න පුළුවන් කියලා කවුරුර කියනවා නම් ලෝකෙ කොහරි එහෙම ක්‍රමයක් තියෙනවා නම් ඒකට උදාහරණයක් දෙන්න ඕනේ. ඒක ඒගොල්ලෝ ගහන්න ඕනේ කොහොමද කරන්න කියලා. හැබැයි විධායක ජනාධිපතිවරයෙක් වගේ නෙමෙයි පාර්ලිමේන්තු ආණ්ඩුවක්. පාර්ලිමේන්තු ආණ්ඩුවකදී අපි දැන් පක්ෂ මාරු කිරීම වළක්වාලන නීති රීති අපි ගියනවා. එතකොට පාර්ලිමේන්තු විසුරුවා හැරීමට විධායක ජනාධිපතිවරයාට බලයක් නැති වුණාට තව ක්‍රමවේද තියෙනවා මුදල් පනතක් පරාජයටපත් වුණොත්. පක්ෂ මාරු වැඩ වරද්ද ගත්තා අපි පාඩම් උගන්නලා තියෙනවා සජීවී විදිහට. පක්ෂ මා මනුෂ්‍යට හරින්ට ඓතිහාසික පළවෙනි වතාවට පක්ෂ මාරු කරපු මන්ත්‍රීන්ට ශ්‍රේෂ්ඨාධිකරණ විශිෂ්ට තීන්දුවක් ලැබලා දුන්නා. පාඩම් උගන්නලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ අත්දැකීම තියෙනවා. ව්‍යවස්ථාවක් ගෙනීම අවශ්‍යතාවයක් තියෙනවා. ඒක පිළිගන්නවා. නමුත් මේ සුරංගනා කතා කීමේ පළක් නැහැ. මොකද එහෙමනම් දැන් එතකොට කෝ ස්ථාවරතාවයක් ආණ්ඩුවක්? දැන් නිකන් හිතන්නකෝ උදාහරණයක් හැටියට රිකෝලින් පවර් එක ක්‍රියාත්මක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපිට කිව්වොත් මේකයි කියලා අපි පිළිගන්නවා. නමුත් එහෙම එකක් කොහෙවත් මේ අද වෙනකන් ඔබ අහුවේ හරි වටින ප්‍රශ්නයක්. එහෙම රටවල් තියෙනවා. එහෙම දැන් රිකෝලින් පවර් එකක් තියෙනවා කියලා එයා කියනවනම් එයා නියෝජනා කරන්නේ. එයා උදාහරණයක් දීලා කියනවනම් මෙන්න මෙහෙමයි කරන්න කියලා අද වෙනකන්. එහෙම වැඩ පිළිවෙලක් නැහැ. එතකොට අපි කියන්නේ මහජනතාවට වග කියන ආණ්ඩු ක්‍රමයක් විය යුතුයි. අනිත් එක ලෝකේ මේ ආණ්ඩු පෙරලිලා තියෙන්නේ මහජනතාවට රිකෝලින් පවර් දීලා නෙමෙයි. 157ක ජනවර්මක් ගත්තු මිනිස්සු 69 ලක්ෂයක් ගිහිල්ලා ඡන්දේ දීපු පායට පස්සේ පාර්ලිමේන්තුවේ 3/2ක බහුතරයක් දීපු ආණ්ඩුවක් මහජනතාව රිකෝල් කරානේ. ඒ රිකෝල් කරේ මිනිස්සු පාරට බැහැලා. ඒක තමයි ලෝකෙත් ලංකාවෙත් වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තු ක්‍රමවලට නෙමෙයි රාජාණ්ඩුවලට විරුද්ධව මිනිස්සු එළියට බැහැලා අරගල කරලා තිනවා. ප්‍රංශේ විප්ලවයෙන් උනේ රාජාණ්ඩුවක් පෙරලලා මහජන කවුන්සිලයක් පත් කරගත්තා. ඉතින් ওই ලෝක උදාහරණ ඉතිහාසයේ ඕන තරම් තියෙනවා. ඕක ව්‍යවස්ථානුකූල කරන්න පුළුවන් නම් මරු ෂෝක්. මට ඇත්තටම ප්‍රශ්න තියෙන දැන් ඔය අනුර කුමාරලා කතා කරන දේවල් දැන් එතුමන්ලා අවුරුදු ගණනාවක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. පුද්ගලික മന്ത്രി යෝජනා කීයක් ඉදිරිපත් කළා තියෙනවද? ඔන්න ඔය දේවල් සම්බන්ධයෙන් බිල් ඉදිරිපත් කළා තියෙනවද? මොනවාද ඒගොල්ලෝ මෙතන මේ අවුරුදු ගානට ලංකාව තුළ කළ නීතිමය අතින් නීතිමය ප්‍රතිසංස්කරණ අතින් මොන වගේ සාධනීය යෝජනාද ඉදිරිපත් කළා තියෙන්නේ? ඇයි මේවා සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න කරන්නේ නැති? එතකොට ඒගොල්ලන්ව පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයෝනේ කතා කිරීමෙන් ඔබට කියලා ක්‍රියාව මොනවද ඉදිරිපත් කළා තියෙන්නේ? එතකොට මේ මැතිවරණ කාල පරිච්ඡේදයක් තුළද මේ සෑම දෙයක්ම කියන්නේ? දැන් අපි ආවොත් නිකන් මේ සෑම සියලු දෙයක්ම නැති වෙලා නිකන් හෙට ඉඳන් සැප්තැම්බර් 22 ඉඳන් පුනරුද්යක් එක්ක අලුත් නමක් රටක් නිර්මාණය වෙනවා වගේ ඒ හෝප් එක තමයි අද ජනතාවට ඉදිරිපත් කරන්නේ. එතකොට මේ දක්වා ඉදිරිමන්ලා මොනවද පාර්ලිමේන්තුවේ කරලා තියෙන්නේ? එතකොට මේ වගේ නීති කලින් උත් ගේන්න තිබ්බනේ. ඉතින් ඒ වගේ කිසි දෙයක් කළා නැහැ. ද මෙච්චර දූෂණය වංචාව ගැන මෙච්චර කැක්කුමක් තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා නඩු කීයක් දාලා තියෙනවද? ඔය ෆයිල් 543 වලින් මොනවද කරලා තියෙන්නේ? මට මතකයි කැම්පේන් ස්ටේජ් එක කියනවා රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ෆයිල් දෙකක් තියෙනවා කියලා. ඒවා ඉතාම බරපතල ප්‍රකාශ. ඇත්තටම ඒ සම්බන්ධයෙන් FCID එකට සමන් කරන්න පුළුවන් ඒ ප්‍රකාශ සම්බන්ධයෙන් මොනවද මේ ෆයිල්? ඉතින් ඇත්තටම මම හිතනවා ජනතාව මේවා මීට වැඩිය නිකන් අපි මොනවද ආටක නාටක වලින් ඔබට ගිහිල්ලා අපි මේ ප්‍රතිපත්ති මත හිතලා ප්‍රායෝගිකව මේ දේවල්
ක්‍රියාත්මක කිරීමට හැකිය මිනිසුත් එක්ක හිටගන්න ඕනේ කියලා. මේක ඇත්තටම කියන්න ඕනේ මේක වෛරය පරිමහන ඡන්දයක් නෙවෙයි. මේක අත්හදා බලන ඡන්දෙකුත් නෙවෙයි. අපිට අත්හදා බලන්න වෙලාවක් නැහැ. අපි මේ ආර්ථිකයේ අර්බුදයෙන් නැගිටින්න ඕනේ. නැගිටින්න ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. එතකොට අනිත් එක මේ ඉදිරිපත් කරන මම දැක්ක පහුගිය දවසක අනුර කුමාරසනායක මහතා ප්‍රකාශ කළ සිටිනවා මොනවාද ප්‍රොෆිට්ස් ව්‍යාපාරවල ප්‍රොෆිට්ස් බෙදාහරිය යුතුයි කියලා. එතකොට මෑන් පවර් ඒජන්සිස් සම්බන්ධයෙන් එතුමා විශාල ක්‍රිටිසිසම් එකක් දක්වනවා. එතකොට ලාල්කාන්ත මහතා කියනවා අපි කිව්වලු తాවකාලිකව මේ වැඩ වර්ජන කරන එක නවත්තන්න කියලා. මේ මැතිවරණ කාලේ මම වැරදි නම් නිවැරදි කරන්න මැතිවරණ කාල පරිච්ඡේදයෙන් මේ වැඩ වර්ජන ක්‍රියාත්මක කරන එක නවත්තන්න කියලා. ඉතින් මේවා හරි බරපතල ප්‍රකාශ. ඒතකොට ඒ කියන්නේ මේ රටේ වැඩ වර්ජන කළා රටේ ආර්ථිකය අකර්මණ්‍ය කිරීමට උන් දායක වුණා කියලාද මොන් වියංගෙන් කියන්නේ? ඒතර අධ්‍යාපනය ගැන ඒගොල්ලෝ විශාල දේවල් කියනවා. ඒතර අද වෙනතුරු ලංකාවේ ඇයි අපිට මේ රටේ ප්‍රයිවට් এডুকেෂන් තිබිලා නැත්තේ? එතකොට අපේ ළමයි පාරේ හැමදාම පිකටින් කරලා ඇතර කවුද මේවට මේ ජමයිව යොමු කළා තියෙන. ඉතින් මේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මම චෝදනා එල්ල කරන්නේ මේ ජනතාවත් මේ කියන දේවල් අර අපි කියන ෆිල්ටර් කරලා ගන්න ඕනේ. නැතුව දේශපාලන වේදිකාවල කියන දේවල් එහෙමම අරගෙන මේව මහපොළොවේ යථාර්ථයක් කිරීමට හැකියාවක් තියෙනවද කියන එකත් ජනතාව තීරණය කරන්න ඕනේ. ඊළඟ කාරණ තමයි මේ නීතිය ආධිපත්‍ය සොරකීම. පසුගිය කාලේ පුරාවටම නීති ආධිපත්‍ය ගැන ගොඩක් කතා බහලක් වුණා. අධිකරණයේ දුන් තීන්දු වචනයක් වත් ඒ කියන්නේ අධිකරණයේ දුන් තීන්දු නොසලකා හැරීමක් වගේ දේවල් IGP සම්බන්ධ කොට පොලිස් ප්‍රතිවය සම්බන්ධයෙන් ලබන තීන්දු. එතකොට ඔබේ පාලනයක් කරතේ ඔබේ නායකයාගේ පාලනයක් කරතේ ඒක එහෙම වෙන්න එහෙම වෙයිද එහෙම නොවේද එහෙම ප්‍රතිපත්ති තියෙනවද? බොහොම පැහැදිලිව මේ රටක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වෙනකොට ව්‍යවස්ථා ආදායක විධායක සහ අධිකරණයේ කියන කුළුණු තුන තමයි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩනැගෙන්නේ. එතකොට මේ system of checks and balances එහෙම නැත්නම් වගකීම් සහ වගකීම් පරීක්ෂා කිරීම තියෙන්න ඕනේ එක ආයතනයකට තව ආයතනයක් කෙරෙහි යම්කිසි පාලනයක් තියෙන්නට ඕනේ. ඒ අනුව තමයි අධිකරණයට ශ්‍රේෂ්ඨ අධිකරණයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පක්ෂෙන් ඉවත් කිරීම තුළ මන්ත්‍රි දුර ඇහිමීම පිළිබඳව නඩුවක් අහලා ඒක ස්ථිර කරන්න හෝ ඒක අතහරින්න ඒක වැරදි කියලා නිගමනය කළ ඒ මන්ත්‍රීවරයාට දිගට කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන එක උදාහරණයක්. ඉතින් එතකොට නීති ආධිපත්‍ය ක්‍රියාත්මක වීම යම්කිසි ගැටලුවකට ලක්ුණේ මේ විධායක ජනාධිපතිවරයාගේ ක්‍රියාදාමය තුළ. ඓතිහාසිකව ගත්තොත් විධායක ජනාධිපතිවරයාට බරපතල මුක්තියක් තිබුණා. ඒ මුක්තිය දැන් සීමා වෙලා තියෙනවා ඒ රාජ තමන්ගේ දුර කාලයට විතරක්. ඒත් අමතිවරයෙක් විදිහට විධායකය විසින් කරන කටයුතු සම්බන්ධයෙන් නඩු පැවරීමේ හැකියාව තියෙනවා නීතිපතිවරයාට විරුද්ධව. ඉතින් මෙතනදී විධායකයේ බලපෑම උදාහරණයක් හැටියට දැන් ලිහිණි කිව්වා වගේ පොලිස්පතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථාවේ තියෙනවා ඒක ව්‍යවස්ථාදායක කවුන්සිලයේ විසින් ඒ නම අනුමත කළ යුතුයි කියලා. නමුත් ඒ ව්‍යවස්ථාදායක කවුන්සිලයේ බහුතර ඡන්දයක් නොමැතිව ඒ සම්පූර්ණ ව්‍යවස්ථාදායක කවුන්සලයේ ක්‍රියාදාමය මැනිපුලේට් කරලා ක්‍රියාදාමය අවභාවිතා කරලා ඒ ජනාධිපතිවරයාට අවශ්‍ය පොලිස්පතිවරයාව පත් කරගත්තා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරාම ශ්‍රේෂ්ඨාධිකරණෙන් ඒ පත්වීම අත්හිටෙවුවා. දැන් දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පොලිස්පතිවරයා නෙමෙයි තාවකාලිකව එතුමා ධූරේ කටයුතු කිරීම අත්හිටුවලා තියෙනවා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක් කළා සුදුසු පුද්ගලෙක් පොලිස්පතිවරයා හැටියට රාජකාරිය ආවරණය කරන්න පත් කරන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒක තරයේ ප්‍රතික්ෂේප කරලා එතුමා කිව්වා නෑ මම කැන්ඩිඩේට් කෙනෙක් අපේක්ෂකයෙක් ඒ නිසා මම පත් කිරීම කරන එක හොඳ නෑ කියලා. හැබැයි එතුමාගේ පැත්තට පැනපු අපේ මිත්‍ර අලි ජහිර් මෞලානා මන්ත්‍රීතුමාට අපේ මිත්‍ර වඩිවේල් සුරේෂ් මන්ත්‍රීතුමාට ඇමතිකම් දෙන්න එතුමාට ඒකේ බාධාවක් තිබුණේ නැහැ. ඉතින් මෙතන පේනවා මේ නීති ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්න විධායක ජනාධිපති ධුරේ යම්කිසි බාධාවක් තියෙනවා. ඒ බාධා ඉවත් කරන්න සජිත් ප්‍රේමදාස කැප වෙලා ඉන්නවා. ඊටාම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගේන්න සජිත්ගේ බරපතල කැපවීම ඒක සජිත් තමන්ගේ පක්ෂ ව්‍යවස්ථාවනුත් පේනවා. උදාහරණයකට අපි හැමෝගේ මුදු මුල තිබුණ UNPA ව්‍යවස්ථාවේ අදටත් කලින් එහෙම තිබුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා 94 නායකයා වෙනවා. 95 කතරගම සම්මේලනයේදී එතුමා සම්මත කරගන්නා යෝජනාවක් නායකයා ඉල්ලාසුනොත් හරි ඒ යෝජනාවේ අවසාන ප්‍රතිඵල තමයි නායකයා මැරුණොත් හරි ඇරෙන නායකයා මාරු කරන්න බෑ.
හරි. ඊළඟට නායකත්ව මණ්ඩල පත් කළා. අවුරුදු 5කට සැරයක් නායක අත උස්සල පත් කරන්න යෝජනා කරා. ඒවා මහ පොළොවේ ක්‍රියාත්මක. නමුත් සජිත්ගේ පක්ෂයේ සමගි ජන බලවේගයේ අපේ පක්ෂ ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලි නායකයෙක් ඉවත් කරන්න පුළුවන් ප්‍රතිපාදන බොහොම සරලව තියෙනවා. ඉතින් සජිත් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයට තමන්ගේ කැපවීම ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙනවා. ඉතින් එහෙමනම් රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් ඒ කැපවීම එහෙමම දෙන්න සූදානම්. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගේන සූදානම් කියලා අපි ඔබට වකිමින් කියනවා. තව එකක් කියනෝනේ, අපි කිසිම ආකාරයකින් ජාතිවාදය, ආගම්වාදය හෝ බෙදුම්වාදය ප්‍රවර්ධනය කිරීමක් කිසිම දෙයක් සිද්ධ කරන්නේ නැහැ. අපි උතුරත් දකුණත් එකතු කරන ඒ ජාතික නායකත්වය තමයි සජිත් ප්‍රේමදාස මහතා සෑම සියලු ජාති ආගම්වලට එක හා සමානව සලකන ඒ රාජ්‍ය තමයි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ තමයි 2019 මැතිවරණ තීරණාත්මක සාධකයක් වුණේ පාස්කු ප්‍රහාරයට යුක්තිය සාධාරණීෂ්ට කිරීම. ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඒ සම්බන්ධයෙන් පැහැදිලි සඳහන් කිරීමක් තියෙනවද? පැහැදිලිව සඳහන් කරනවා. මම හිතනවා සජිත් ප්‍රේමදාස මහතා තමයි මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ලිඛිතව කොළමගරදගුරු මල්කම් කාර්ය රංජිත් හිමිපාණන්ට ලිඛිතව ලබා දීලා තියෙනවා. ඒතර එතුමා මම එක කියවන්නම්. එතුමා පැහැදිලිව සඳහන් කරනවා, එතුමා යෝජනා කරනවා මේක විමර්ශනය කිරීමට හත් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නිර්මාණය කිරීමට. ඒකට විදේශ විනිසුරුවන් දෙදෙනෙක්, එක් විදේශීය විමර්ශකයෙක්, දේශීය විනිසුරුවන් දෙදෙනෙකු, දේශීය විමර්ශකයෙකු සහ එක් ජනාධිපති නීතිජවරයන්ගෙන් සමන්විත මෙම කොමිෂන් සභාව සමාජිකයන් හත් දෙනෙකුගේ සිට 9 දක්වා වූ සමාජික සංඛ්‍යාවකින් සමන්විත වනු ඇත. ඒතර මේ හරහා එතුමා විනිවිදභාවයෙන් යුතුව අපක්ෂපාතීත්වයෙන් සහ පක්ෂග්‍රාහීත්වයකින් තොරව මේ දේ විමර්ශනය කර ඒ අදාළ පුද්ගලයන් නීතිය ඉදිරියට පමුණුවා ඒ පාස්කු විඳිතයන්ට සාධාරණය ලබා දීමට කටයුතු කරනවා. එතුමා ඒකේ සඳහන් කරනවා මේවා විමර්ශනය කිරීමට ස්ථිර විමර්ශන කාර්යාලයක් පිහිටුවීමටත් එතුමා යෝජනා කරනවා. ඒ හරහා එතුමා පැහැදිලිව කියනවා විමර්ශන විශේෂ විමර්ශන කොමිෂන් සභාව පිහිටුවා සති 6ක් ඇතුළත ස්ථිර විමර්ශන කාර්යාලයක් පිහිටුවීමටත් එතුමා කටයුතු කරනවා, සහ මෙම මූලික අධිකාරී පත්‍රයේ මාස 8ක කාලයක සඳහා වන අතර මාස 12ක් කාලයක් තුළ වාර්තාව අවසන් කර සකස් කිරීමට විශේෂ විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කරනවා. එතනින් එහාට එතුමා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ රජයේ අභිචෝදක කාර්යාලය හරහා මේ සෑම සියලු දෙයක්ම විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමටත් ඒ පරීක්ෂණ කිරීමටත් බලාපොරොත්තු වන අතර විශේෂ අධිකරණයක් පිහිටුවීම තුළ අපරාධකරුවන් හඳුනාගෙන ඒ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම මේදී ඒ සඳහා අවශ්‍ය පාසුකම් සම්පාදනය කිරීම පිණිස ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක්ද පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමා මේ සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට එතුමා මේ සම්බන්ධයෙන් කතෝලික ජනතාවට අවශ්‍ය අවස්ථා ගණනාවකදී එතුමා එක පොරොන්දුවක් විතරක් නෙවෙයි ඒක පැහැදිලි කැපවීමක් එතුමාගේ. මම හිතනවා එතුමා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවකදී හඬ නගලා තිනවා. අවස්ථා 3 එතුමා කරුණු ඇතුව මේව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ හැන්සාඩ් ගත කළා තියෙනවා. එතුමා තමයි මම හිතනවා මේ පවතින දේශපාලන ධාරාවේ අවංකව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හඬ නගපු පාර්ලිමේන්තුවේ ඉන්න එකම නායකයා කියලා මම ඊට වගකීම් එක කියනවා. හරි, ප්‍රතිපත්ති ගැන අපි දැන් දීර්ඝ වශයෙන් කතා කළා. වෙනත් පැත්තකට ආවොත් සමාජ මාධ්‍ය දිහාවට හැරුණාම මේ වෙලාවට අපි දකින්න දෙයක් තමයි වෙනදාට වඩා විවිධ Facebook පිටු හරහා YouTube භාවිතා කරමින් ගොඩක් Facebook එක තුළ මඩ ප්‍රචාර මාලාවක් විවිධ වීඩියෝ හදලා තියෙනවා, නාට්‍ය වගේ හදලා තියෙනවා. මේ ඔබේ කණ්ඩායම මේව නෙමෙයිද? දැන් බොහොම පැහැදිලිව ඔවා නිර්මාණය වෙන තැන. මොකද අපිට තරගයක් මහ පොළොවේ තියෙනවා. ඒ තරගය අපි යම් කිසි ගෞරවනීය විදිහකට අපි තරගය දෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තුමත් ඊළඟට ඉන්න අපේක්ෂකයන්ටත් අපි මඩෙන් නැතුව ගොඩින් ගිහිල්ලා සටන් කරනවා. හැබැයි මෙතන ඉන්නවා මේ තරගේ 3 පැහැදිලිවම 1-2 බෙදෙන්නේ කොහොමද කියලා අපි දන්නවා. මම ඒක ඔබේ බුද්ධිමත් පරිශීලකයෝ ඉන්නේ අය දන්නවා, ජනතාව දන්නවා කවුද 1-2 කියලා. 3 රනිල් වික්‍රමසිංහ කියලා අපි දන්නවනේ. 3 ඔව් 4. නමුත් ජනාධිපති ධූරයේ, විධායක ජනාධිපති ධූරයේ රස අවුරුදු 2
කිසිම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් නැතුව නමුත් ව්‍යවස්ථානුකූලව පත් වෙලා ඒක අපි ඇත්ත පිළිගන්න ඕනේ ව්‍යවස්ථානුකූලව පත් වෙලා ඒක විඳලා තිනවා ඒක නිසා එහෙම අවුරුදු දෙකකින් ජනාධිපතිවරයෙක් ගෙදර ගිහින් තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විතරයි. ඉතින් ඒ මට්ටමේ කැම්පේන් එකක් ඒ අපි දකිනවා සමහර ජනාධිපති අපේක්ෂකවරුන්ට සමාන ප්‍රතිරූප නිර්මාණය කළා ඒ අයගේ ක්‍රියාකාරකම් විදිහට පොඩි දැන්වීම් ඉදිරිපත් කරනවා. ඒක අපේ කඳවුරෙන් නෙමෙයි කියන එක මම වාක්‍යමකින් කියනවා. ඉතින් ඒ විශේෂයෙන් තමන් ටැඩ් එකක් ගහගන්නේ නැති නිසා ඒක NPP ගේ වැඩකුත් නෙමෙයි කියලා අපි හිතනවා. අනුකම්පාව හදාගන්න එහෙම එකක් කරන එකක් නැහැ කියලාත් අපි හිතන ඊට වඩා ඉහළ තැනක යයි ඉන්නවා කියලා. සමාජ සම්මතය වශයෙන්. ඉතින් එතකොට මේක කොහෙන්ද එන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. ඔබට බුද්ධිය ඔබේ વિચાર බුද්ධිය පාවිච්චි කරලා හිතා ගන්න පුළුවන්. හැබැයි මේ මඩ ගහන්න පටන් ගත්තේ සජිත්ට. මතක තියාගන්න ඕනේ සජිත් කියන්නේ ටැලන්ටඩ් මිනිහෙක්. ගිටාර එකක් කාටරි වාදනය කරන්න පුළුවන් නම්, සංගීතය රසවින්දනය කරන්න පුළුවන් නම් ඒක මිනිහගේ අවුලක් හැටියට පෙන්නන එක තමයි පහුගිය අවුරුදු දෙකේ කෙරුණේ. එතකොට සජිත්ට පුළුවන් නම් සංගීත භාණ්ඩයක් වාදනය කරන්න උසස් රසවින්දනයක් තියෙන මිනිහෙක්, සංස්කෘතිකව යම් හික්මීමක් තියෙන මිනිහෙක් කියලා පිළිගන්නවා අපි. ඒකේ කිසිම අවුලක් අපි දකින්නේ නැහැ. කවුරු හරි දැන් මම දන්න තරමින් ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරයාට රුසියාවේ පියානෝ වාදනය කරන්න පුළුවන්. අශ්වාරෝහකෙක් හැටියට ඔහුගේ විනෝදාංශයක් තියෙන අශ්වාරෝහක ක්‍රීඩාවේ හුණියලෙනවා. ඉතින් ඩයිවිං කරනවා. මේවා අවුල් නෙමෙයි, මේවා ජනාධිපතිවරයා දැන් මොනවද සජිත් තියෙන චෝදනාව වන්නේ? සජිත් කැලේ යනවා. ඒකේ අවුලක්ද නැහැ. සජිත් පරිසරවේදී. තමන්ගේ මාස්ටර්ස් එක නැත්නම් තමන්ගේ ශාස්ත්‍රපති උපාධිය ඔහු කරන්නේ පරිසර කළමනාකරණ. ඉතින් චෝදනා ගැන කිව්වහම චෝදනාව කියලා වෙන මේ නිවාස සංවාද අධිකාරියේ සම්බන්ධයෙන් ඔප්පුවෙච්ච චෝදනාවක් නෙවෙයි. නමුත් චෝදනාවක් තියෙනවා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මුදල් ලාභ භාවිතා කිරීම සම්බන්ධයෙන්. එහෙම කරා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්න දෙයිද සජිත්? ඔහුගේ ප්‍රධානම ප්‍රතිවාදිය දැන් ආණ්ඩු කුමාර දිසානායක මැතිතුමාටත් වඩා ගහන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට. අවුරුදු දෙකක් ආණ්ඩු කරා එහෙම චෝදනාවක් ඔප්පු කරගන්න පුළුවන් වුණා නම් ඔබ හිතනවද නිකන් ඉන්න හරි කියලා? නඩු පැවරීමක් සිද්ධ කරන්නේ නැතුව. මොකද නීතිපති දෙපාර්තමේන්තුව හරහා පැමිණිල්ලක් අධි චෝදනා ගොනු කරලා නොකරින්දි කියලා ඔබ හිතනවා? රනිල් සජිත් ඩීල් එකක් තියෙනවා නම් ඒක තමයි තියෙන පුළුවන් අන්තිම ඩීල් එක. මොකද සජිත් කියන්නේ කායකවත් දේශපාලන බලය උද්දේශා ඩීල් දාන කෙනෙක් නෙමෙයි. ඒක නිසා තමයි ගෝඨාභය අගමැතිකම බාරගන්න කියද්දී පස්සේ දොරෙන් සජිත් බොහොම පැහැදිලිව කිව්වා මේක බාරගන්න නම් කරුණාකරලා කියන්න මහජනතාවගේ ඉල්ලීම තියෙන්නේ අගමැති වෙනස් කරන්න නෙමෙයි, තමුන්නාසේ මෙතනින් බැහැලා යන්න කියලා, තමුන්නාසේ යන දවස කියන්න කියලා. එන්නේ ඒකට රනිල් වික්‍රමසිංහ මහත්තයා කිසිම කොන්දේසියක් දාන්න නැතුව පස්සේ දොරෙන් ඇවිල්ලා එතුමට නැති වෙන දෙයක් නැහැ. සජිත් අරගලයේ අභිලාෂය ඉෂ්ට කරන්න ඒ කතා කරේ. නැත්තම් සජිත් අගමැතිකම ගන්න තිබ්බා. ඒ ටීම් එකක් සජිත් හිටියා. නමුත් සජිත් ඒක බාරගත්තේ නැත්තේ ගෝඨාභය යන දවසක් ගෝඨාභය කියන ගෝඨාභය බලාපොරොත්තුනේ අගමැතිවරයා වෙනස් කළා මේ මහජන විරෝධය සමනය කරගෙන බලේ ඉන්න. ඒකට ආධාරකය වුණා සජිත් ප්‍රතික්ෂේප කරා. ඒකට ආධාරකය වුණා රනිල් වික්‍රමසිංහ. ඉතින් සජිත් පස්ස දොරින් බලය ගන්න යන මිනිහෙක් නෙමෙයි. ඊට කලින් 2018 දින 52 අර්බුදය ඔබට මතක ඇති රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිකමෙන් පහ කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමාට වාර ගණනාවක් මෛත්‍රීපාල සිරිසේන 45ක් එන්න කිව්වා මේක බාර ගන්න කියලා. එතුමා එහෙම ගියේ නැහැ. එතුමා ප්‍රජාතන්ත්‍රවාදී බලයට පත් වෙන කැමති නායකයෙක්. හොඳයි නම් බොහොම ස්තුතියි අපේ ආරාධනාව පිළිගන්න පැමිණියාට. ඉතින් අපි හිතනවා සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔබට යම්කිසි ගැටලුවක් තිබුණනම් බොහෝ කරුණු පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් අවසාන වශයෙන් අවස්ථාවක් දෙන්නම්. ඡන්දේ ළඟයි. ඡන්දේ භාවිතා කරන මිනිස්සුන්ට ජනතාවට යම්කිසි පණිවිඩයක් දෙන්න තියෙනවා නම් කියන්නේ ඇතරම 2024 කියන්නේ මම හිතනවා ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ඉතා තීරණාත්මක මැතිවරණයක් කියලා. මොකද අපි ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවක. ඒතර අපි අපේ කතිරය ඉතා වගකීමෙන් අපි පාවිච්චි කළ යුතුයි. මම ඉස්සලත් කිව්වා වගේ මේක තමුන්ගේ තරහ පිට කරනවත් සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වෙන් ගිහිලා අත්දැකීම් නැති කණ්ඩායමකටත් ඡන්දයක් නොකරගන්න කියලා සැප්තැම්බර් 21 වෙනිදා කතරේ ගහලා තව මාස 6කින් ඒ සම්බන්ධයෙන් පසුතැවෙන නොවන නායකයෙක්ව පත් කරගන්න කියලා. මම වගකීමෙන් කියනවා මෙතන සජිත් ප්‍රේමදාස මහතා නායකයා සහ එතුමා එක කණ්ඩායම සහ වැඩපිළිවෙල මේ සෑම මේ තුනම තියෙන එකම පක්ෂය සමගි ජනබලවේගෙ මේ දේශපාල ධාරාවේ තියෙන ඒ පැහැදිලි කණ්ඩායම වැඩපිළිවෙස නායකයා මේ සෑම සිරු දෙම තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා
සමග තමයි. අන්තිකතුමා ජාතික නායකයෙක්, ජනතාව බෙදන්න නැති, කුපිත කරන්න නැති, ජනතාවගේ වෛරයෙන් පත්වෙන නායකයෙක් නෙවෙයි. එතුමා වෛරය වපුරලා නෙවෙයි මැතිවරණ වේදිකාවනුත් වෛරය වපුරන්නේ නැහැ. එතුමා කුහක කතාන්දර කියලා ඡන්දේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතුමාගේ පැහැදිලි වැඩපිළිවෙල කියනවා. එතුමා කොහොමද මේ රට වැටිලා තියෙන රට සහ මේ රටේ සෑම ස්තරයකම ජනතාව, කාන්තාවන්, දරුවන්, ආබාධ සහිත පුද්ගලයන්, එතකොට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සෑම ස්තරයකටම එතුමා කතා කරනවා. ඒ සෑම පුද්ගලයාගේම ජීවිත නගා සිටුවීමට එතුමා පොරොන්දුවක් ලබා දෙනවා. මේවා නිකන් වචනයට කියන පොරොන්දු නෙවෙයි. මේවා මං තව දෙයක් කියන්න ඕනේ. සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපය, මේකේ විද්වතුන් ගණනාවක් ඉන්නවා. අවුරුදු දෙකා මාරක පමණ කාලයක් තුළ මේ සෑම කරුණු සම්බන්ධයෙන්ම පරීක්ෂණ කරලා රිසර්ච් කරලා ඇක්ෂන් ප්ලෑන්ස් නිර්මාණය කරලා තියෙන්නේ. මේක ප්‍රතිපත්ති ප්‍රකාශ කියන්නේ ඒකේ සමරි එකක් විතරයි. ඉතින් අපි ඉල්ලන්නේ ජනතාවකින් අපිට බලය දෙන්න මේ දේවල් ක්‍රියාත්මක කරලා ශ්‍රී ලංකාවට ඇත්තටම මේ අර්බුදයෙන් ගොඩනගලා අලුත් නායකත්වයක් කරහා රට ගෙනියන්න කියලා තමයි අපි මේ රටේ ජනතාවකින් ඉල්ලන්නේ. අන්නේ පැහැදිලි සිස්ටම් චේන්ජ් එක තියෙන්නේ සමගි ජන බලවේගය. අපිට තමයි සිස්ටම් චේන්ජ් එක යථාර්ථයක් කරන්න පුළුවන් කියලා. බොහොම ස්තුතියි. අද අපිට එක සාකච්ඡාවට එක්ුණේ නීතිඥ ලිඛිනි ප්‍රනාන්දු සහ නීතිඥ තාරක නානක්කාර. සාකච්ඡා කළේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ගැන. ඒ වගේම තමයි අනිත් පක්ෂවල ප්‍රතිපත්ති පිළිබඳවත් අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඉතින් ඔබට බාරයි මේවා හරියට කියවාගෙන ඔබේ වටිනා ඡන්දය, තීරණාත්මක ඡන්දය නිවැරදිව භාවිත කරන්න. You're watching the Life Traveler channel.